ആയിബോൻ മിസ്സിസ് അഭിഷേക. ඇත්තටමඉතින් නේද මේ ගිරිගෝරිස් කියන ටික සජිත් ඇහුවොත් ගොඩදාගන්න පුළුවන්ගන්න පුළුවන් යමක් වෙලා යමක් වෙලා යමක් වෙලා තියෙනවා සහ මේ එකන තව සතුරට කාරණාවත් තින බඳක එක ගොඩක් මේ අපේ කමෙන් සෙක්ෂන් එකෙත් තියෙනවා මේ ඩීඩ එක කියනය වතුර යන්නෑ අදාළ පාර්ශව බලනවා සහ දැනෙනවා සහ සීරියස් ගන්නවා සමහර එකන සමහරව සීරියස් ගණ්ඩෝන් නැතිව සීරියස් ගන්නවා සීරියස් ගණ්ඩෝනව සීරියස් නොගෙනන්න දෙකම වෙනවා ඇති කොහොමරි යම් කිසි ෆෙක්ට එකක් තියෙනවා නොදන්න කෙනෙක්ට මොකක්ද මේ ගිරිගෝරිස් කතාව දවා දන්න ගිරිගෝරිස් කතාව පෙන්න්න ඒකන කතා කරන්න ම පොඩ්ඩ කතා කරන්න අන්ු කුමාර මහත්තයක සුජීව සේනසිංහ මේ ස්ටේජකෙන් අයින් කරන්නලු සමග ජනවලගේ ජයකරන කරන්නු බැලුව මොකාරද එන්න කිය අල්ලකට බඳන්න බල්ලෙක නමත් තියෙන ප්‍රෝග්‍රම්ම කරන්න ගිරිගෝරිස් වගේ මූනත් තියෙන ඉංග්‍රසි නමත් දාතිය මේ මනුස්සය ස්ේජයෙන් අයින් කරනත්තන් ස්ේපි පරිදි නොල මයි ගිරිගෝරිස් කතාව කවරට අඩුව ගෑන මේ කතාව පෙන්නල මේ කතාව නිකක් ඇත්ත වගේ කියලා හරි කියල කියෙන ඒකට ප්‍රධාන හේතුව තමයි මේ බහුගේ දවසේ තර අරකෙම හානවන ගිහිල්ල කදද ඕ කතාවේ මේ ඇතර හරින සතිශයවත් ගවගන්න නොන මේ වැඩේට අර අපි බල්ල තිබුණෙන්න ගද දෙරණ ගියපු මක්හරි මේ ඉන්ටබියවහකදී මේ අර සජිත් වාහනවලට කොහොමද සල්ලිවාගන්න කියලා හපුහම සජිත්තු හානුවයක හරිද ඒතා පොඩක් ඇනල පෙන්නුවේ මේ සජිත්ව හානවා කියලා. කොහොම නමුත් මෙහෙමයි ඉන් ජෙනරලි දැන් මට කියන්නනේ ගිරිගෝරිසි කියෙන වැදගත්නමක් මට සි ප්‍රශ්නයන්න මේ මනාද මැසේජ්ජක ඩිලිවනි ඇත්තමයි කියන්නේ. ඇත්තටම කියන කීප දෙනෙක් ඉන්නවා මගෙන් හැම පක්ෂට ඉන්න හම ගීප දෙන එක අනිත් කට්ටියව කොළු දන්නවනේ ඔය ගහේ නැක්ගුවේ නැත්තන් මෙම මම මෙහෙම යෝජනාවක් කරන්නද අනික අපි මේ සුජීවට තනිය මේ ගහට නගන්න කිවත් නෑ නේද ඔ මුලින්ම සජිත් තරගෙනම ඒ ගහට සුජීවටත් වන සජිත්ව දිනවන්නන ඒකන අපි කියන දිනවන්න ක්‍රමය දිනවන්න ක්‍රම නිවේ දින්නට පස වල්ට ගීමක් ගහගන්න පුළුවන්න්නේ ගොට මේක පෙන්නලා ැ කවර ැවත්තම සුජීව මොකුත් කරේ නෑන කර මේ මට කරන්න තිබ ලොකුම රාජ ඒක මේ මෙමයක් කියන දැ ගහට නක්ගනක දැන් එකටක් අපි කිව්වරියන් ගහට නක්ගන එක නිගන් එක හොඳ නෑ වගේ නම් මම යෝජනාවක් කරන්න මං කල්පනා කර මේ හිතරි දෙන්නෙන් නැතුව කොහොමද කරන්න කියලා හැම පක්ෂටම ඉන්නවා නහෙම දැන් මංහිතන වජරටන රනිල් ලොහ කියල දාන ඇති මේ තම්ස පොට කටහන් ඉන්නවා කියලා එක්කනෙක් නම් ටිකක් මේ කරනේද කවද අපි වජරත්ත කටල්ට නක්ගන්නක පනිත්තක්න රංග රංගේ රංගේ ටිකටම කැපුණ න ඒ ටිකට් කැපන එකට මේ මන පුද්ගලික හේතුවකුත් බලපාල තියෙනවා කියනෙර ඒ කියන්නේ කවුද මම ද ලීඩ තමයි මික ගහල තිබ්බේ ඒගොලු හෙන විදිට රංගේ මොකකරි අර ගෙවල් ගිනි තියපු එකට මේ කම්පල්සේෂන් එක රංගෙට ගෙවන්ඩ කියලා මකර පුද්ගලිකම ප්‍රශ්නයක් ඒකට රනිල් මැදිහත් වන්නෑ වගේ තැනකින් තමයි ප්‍රශ්න ට්‍රිග වෙලා තියෙන හැබැයි කොහොමත් රංගිකින් අදාළ අයදා කිවගේ රංගිකින් අදාළ වැඩේ කරෙන්න්න තියකයි දෙකම එක පිට දාල තමයි රංගිගේ ටිකට් කැපිල තියෙන කොහමහරි ඒ වැඩේ වැඩ සමහරයගේ ටිකට් සමහරයව පොඩක් ගහෙන ගොහම කැම්පේෙන් එක ටිය පිළිවල වෙනවා මේ මං අරකිව මං කල්පනා කරා කියලා දැන් ඔය හැම පක්ෂයක්ම ගැන ඉලෙක්ෂණයට කලින් ඉලෙක්ෂණ එක කාලේ පිටරටවල යනවන කැන්ව සිංහලට රයි් යනවනේ යුරෝපය වෙන්න පුළුවන් ඩුබායි වෙන්න පුළුවන් ඔස්ට්‍රේලිය වෙන්න පුළුවන් කොරිය වෙන්න පුළුවන් ශ්‍රී ලංකන්ස්ලා ගොඩක් ඉන්න රටවල්ල යනවනේ හරිද මේ හිතරි දෙන්නතු මම කියන සජිත් කරනවනම් කරන්තයනේ එහෙමනේ සුජීව ඔයාගේ ප්‍රපෝය එක හොඳයින පිටට ඇත් එක් ඉංග්‍රීසිත් හොඳටවාට පුළුවන්න්නේ එහින්දා ඔයා ගිහිල්ලා මේටිකේ අපේ ඉතාලිය ඉන්නයට ඔස්ට්‍රේලිය ඉන්නයට පොඩක් කතා කරලෙන්න්න නමගේ යුරෝප් ටෝර එකක් වන හොඳයි ලාබයි ලාබයි කියම කියන්නේ ඉතින් මේ කොහොමත් අනිතක තමයි ඉගෙන ඒ මං ඇයි කියලා කියන්න හෙම කියන්නේ කියලා එකන්නේ දැන් ඔය
සුජීව ෆෝම් වෙන්නේ 2015 ඉලෙක්ෂන් එකේදී. 2015 ඉලෙක්ෂන් එකේදී බිලෝ ද බෙල්ට් ගහන්න තමයි. يعني බිලෝ ද බෙල්ට් ගහපු කීප දෙනෙක් හිටියා. රංජන් ගෙහුවා බිලෝ ද බෙල්ට්. හිරුනිකා චුට්ටක් බිලෝ ද බෙල්ට් ගෙහුවා. මෙයා හොඳටම බිලෝ ද බෙල්ට් ගෙහුවා රාජපක්ෂලට. කියන්නේ ඒ වෙලේ බිලෝ ද බෙල්ට් ගැහිීමේ අවශ්‍යතාවයකුත් තිබුණා. මොකද මිනිස්සුගේ බය නැති වෙන්නේ. ඔව්. හරිද? එතකොට කියන්නේ මේගොල්ලෝ ඒ කාලේ පොපියුලර් වුණේ එහෙම බිලෝ ද බෙල්ට් ගහන්න පුළුවන් අර දැන් අර ඕන කැත කතාවක් කියන්න පුළුවන් එගේ පොතේ නොගෑවි කියලා. ඒ කියන්නේ එක්කෝ බෝඩ් කාගේ හරි කාට හරි මට මතකයි කියන්නේ අර 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 අපි කියන්නේ පොඩ්ඩක් අර ගැලරි එකටම කතා කරා. ඊට පස්සේ එයාලට බලේ ආවනේ. ඔව්. ඊට පස්සේ සුජීව හොඳටම හැවා. ඒ කියන්නේ ළඟ ළඟ තමන්ගේ ඊගෝ එක පෙන්වන්න ගිහලා අර අපි දවසක් මේ 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 මෙයත් එක්ක උදාහරණයක් ගත්තේ ෆෙලසීස් වල උදාහරණයක් ගත්තේ සුජීව. ඒ කියන්නේ ඉතාම කැත විදිහට තමන්ට හම්බ වුණු තමන්ව විශ්වාස කර කියන්නේ තමන් හදපු රැපෝ එක වියදම් කරලා ඉවර කරා. රයිට්. ඒ කියන්නේ අපි කියන්නේ මොන හරි දෙයක් අර්න් කරගත්තාම වියදම් කරනවනේ. ඔව්. එතකොට ආපහු ඒ කියන්නේ දැන් එයාට ඒකයි හම්බ කරගන්න කාලයක් නැහැ. හයි. දැන් දැනුත් මේ කැම්පේන් එකේ පාවිච්චි කරන්නේ කියන්නේ සුජීව කියන එකට ඉතාම එහෙමනම් සුජීව කියන කතා වීඩියෝ කරලා එළියට නදා ඉන්න ඕනේ. ඔව්. එයාව ඔඩියන්ස් එකට විතරක් කතා කරා. එයාව අර බිලෝ ද බෙල් ගහපම චූන් වෙන ඔඩියන්ස් එකට විතරක් දාලා තිබ්බනම් හරි. එහෙනම් එතනින් එහාට සබ්ස්ටන්ස් නැහැ. කියන්නේ කතා කරන ඒවා එන ඒ කියන්නේ මං හිතන්නේ මේ එහෙම නේ බරට කතා කරගන්න පුළුවන් ලෙවල් එකට දැන් ඇති කියලා. ඒ කියන්නේ ඉස්සර තිබුණා එහෙම එකක් පොඩි එකක් තිබුණා. නාමල් එක්ක එහෙම සෑහෙන හෙඩෝ හෙඩෝ හෙඩෝන් ගියා. ඔව්. ඒතර දැන් මේ තියෙන ඉෂුව එක තමයි පොරට තියෙන අර ඕන කෙනෙක්ගේ මේ මාක් කරගන්න එක තමයි වෙන තඩි ඊගෝ එකක්. ඔය පොඩි තියෙනනේ අපි අපි මේම අපි නුවර අපේ මෙහෙමයි ක්ලාස් එක. ඒ වගේන් තමයි දැන් පොඩ්ඩක් අන්නේ પરම්පරාව කබල් ගන්න එහෙම පොඩි සීන් එකක් ඉන්නේ. ඉතින් මේ ඔය සීන් එක හැමතැනම හොඳට වැඩ කරන්නේ නැහැ. හැමතැනම හොඳට වැඩ කරන්නේ නැහැ. ඒකයි අර එහෙම බිලෝ ද බෙල්ට් ගහන්න ගියපුවාම ඉස්සර වගේ නෙමෙයි. සජබේ ඉන්නේ පීක් එකේ නෙමෙයිනේ. මේ වෙලාවේ ලොකු හතුරෙක් නැහැ. ලොකු හතුරෙක් නැති වෙනකොට එහෙම බිලෝ ද බෙල්ට් ගහුවා කියලා මේගොල්ලෝ ලොකු මිනිස්සු වෙන්නේ නැහැ. තව තවත් පක්ෂේ කුඩා වෙනවා. දැන් උදාහරණයක් විදියට මේ වෙලාවේ NPP එකට බිලෝ ද බෙල්ට් ගහනකොට ඇත්තටම NPP එක ලොකු වෙනවා. තවත් දැන් හිතන්නකෝ 88 89 NPP එකට ගැහුවා කියලා හරි ඔය ෆේක් පෝස්ට් වලින් ගැහුවා හරි කියලා. එතකොට NPP එක ලොකු වෙනවා කියන්නේ මුංගාව මෙටීරියල් නැහැ. ලොජිකලි මුකුත් කියා ගන්න විදිහක් නැහැ. මේ නිකන් අර අපි කියන්නේ පුස්පතුරන් වලින් ගහගන්නවා. අන්න ඒකයි සුජීව ගහේනක් ගන්න ඕනේ කියලා එදා ඉඳලා අපි කියන්නේ. කියන්නේ දැන් ඒ කියන්නේ අර සජිත් කොලයක් බෙදලා තිබ්බේ. අර 60%ක් අර ඒ වැඩේ ක්‍රින්ජ්ම විදිහට කරන්නේ. අර නිකන් අර දැක්කද ඔය කතාවෙම සම්පූර්ණ වීඩියෝ එකේ මුලින් තියෙනවා සජිත් ප්‍රේමදාස කියන්නේ මෙහෙමයි 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 එයාට අප්පුඩියක් ගන්න අන්න 60% ගම් බෙක් කරා අර මේෂිකල් ෂෝ ලයින් එකේ පොඩ්ඩක් මටත් 120ක් විතර දුන්නා. ඒතර ඒ ලයින් එකේ තමයි වැඩේ. අනික එතන සුජීව ට්‍රිගර් වෙන්නේ අර වාකියපු ඊගෝ එක. ඒ කියන්නේ ඊගෝ හින්දා ඊගෝ මේ මුං කවුද මාව ස්ටේජ් එකෙන් බස්සන්න ලෙවල් එකේ එතෙන්ට රිදිලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ මම කියන්නේ සජිත්ට දිනනවා නම් එහෙනම් මං කියන්නේ ගිරිගෝරිස් කියන කතාව අහන්නකෝ සජිත්. ඔව්. පෙරදුනොත් පෙරදින එකේ වැඩිම බරකේ කැම්පේන් මැනේජර්නේ. කැම්පේන් එක කියන්නේ ගතියුත්තක් ඇත්තෙම නැහැ සජිබේ කැම්පේන් එකේ. හරිද? කියන්නේ සජිබේ කැම්පේන් එකේ මේ වෙලාවේ මම නිකන් මෙහෙම හිතන්නේ. මෙහෙම හිතන්න සජිබේ කැම්පේන් එකේ ගොඩ දානවා නම් මේ වෙලේ ගොඩ දාන්න පුළුවන් කීප දෙනා ඉන්නේ. ඔය හර්ෂ රන් කබීර් වගේ කට්ටියක් ඉස්සරහා හිටියනම් රටේ තියෙන ආර්ථික ප්‍රශ්නයක් නැහැ. හරිද? වෙන බයිලවලින් මේක ගොඩ යන්නේ නැහැ. මිඩල් ක්ලාස් දැන් ඒගොල්ලන්ට තියෙන ඒගොල්ල කියමින් ඉන්න ප්‍රශ්නේ ඒගොල්ල කියන්නේ ඒගොල්ලන්ට ග්‍රාස් රූට් එක නැහැ කිය. සි තියෙනවා මිඩල් ක්ලාස් අප මිඩල් ක්ලාස් නැහැ කිය. නැහැ කියලා. හරිද? ඔය එකට කතා කරන්න බෑ. සුජීවා කියන්නේ මේ සුජීවට පුළුවන් කියලාද අප මිඩල් ක්ලාස් එකට කතා කරන්න. ඔය බිලෝ ද බෙල්ට් ගහන එකෙන් අප මිඩල් ක්ලාස් එක එන්ටර්ටේන් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ කොහොමත් බ්‍රූනෝ ඔය හොඳයි අර විවාද වලට ඇවිල්ලා මේ යන් කටින් සුජීවලා සුජීවලා වැඩ කරන වැඩේ කොහොමත් වැඩ කරන්නේ මේ වෙලාවේ. මේ වෙනකොටත් සජිත් ප්‍රේමදාසට ඡන්ද දෙනවා කියලා තීරණය කරලා ඉවර කට්ටියට විතරම විතරම අලුත් බේස් එකකට වැඩ කරන්නේ නැහැ මොකද මරණවා කිව්ව සාදු සාදු කියන සෙට් එකද විතරයි සෙට් එකට විතරයි. ඉතින් ඔන්න ඔය අවංක හැඟීමෙන් අපි මේ ගිරිගෝරිස් කිව්වේ මේ කාටද සජිත්ට වැඩේ ගොඩ දා ගන්න ඕන නම් මේක කරන්න කියලා කිව්වේ. නැත්නම් ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ පරදිනවා ඉතින්. අනික දැන් මේගොල්ලෝ කියන ඒවාට අනිලොත්
තෙලිම තනියම ස්ටේජ් එකට නැගලා අනිත් පැත්තට ඔය ලෙවල් එකෙම ගහන්න පටන් අර මම දැක්කා බස් බෙදෙන ස්මාර්ට් ක්ලාස් රූම් වැඩේට මේ ඉස්කෝල 10000කට කෝටිපතිව 10000ක් වා ගන්නවා තානාපති වරුන්ට කියනවා ඒකට රනිල් කෙලෙම්ම කියලා දෙවෙ එහෙම නෝන සමාසෙන් මාසෙට තානාපති මාරු කරන්න වෙයි මේ ආජන්ටිනාවෙ ඉන්න රුමේනියාවෙ ඉන්න කෝටිපතිවුන්ට පිස්සුද මේ මේ දෙන ඉස්කෝල බදා ගන්න කියලා ඒ ලෙවල් එකට ඇවිල්ලා තිබුණා ඒක තමයි ඒක තමයි ඉතින් අපරිසරි මේ කට්ටියට ෆයර් වෙලා අපි මේ මොනවාද නුවරට ඒව මේ වගේ නේද නුවර දෙන්නෙක් ඉන්නවනේ මෙතන මැණික කෙනෙකුත් ඉන්නවා නිලම කෙනෙකුත් ඉන්නවා දෙන්නට පොඩ ට්‍රිගර් වෙලා නේ අයියෝ මේ ඇත්තට කියන්නකෝ ඔයාලගේ ඔයාලගේ පැත්තේ නේද පේට්‍රියන් ඔයාලගේ පැත්තේ නේද මෙයා දැන් සුජීව ට්‍රාන්ස්ෆර් කරලානේ තියෙන්නේ මෙහෙට කොහෙටද කොළඹට ට්‍රාන්ස්ෆර් කරලානේ තියෙන්නේ ඔය නුවරයි පොඩි පොඩි තියෙනව නේද එහෙම ඊගෝ එක මේ හරි ඒ කතාවෙන් ඉස්සරහට තව මොනවාද තියෙන්නේ මේ ඊට පස්සේ මේ ඇත්තට දැන් ඔය අපි කැම්පේන් ගැන ඉතින් මේ දවස්වල ඉතින් කතා වෙන්න තියෙන්නේ මේ කැම්පේන් එනේ දැන් පොලිසි පේපර්ස් ගත්තාම ඇත්තටම මේ මේක අර අපි කියන්නේ දේශපාලන සංස්කෘතියත් වෙනස් වෙන්න ඕන කියලා ඉතින් ඔය හැමතිස්සෙම කතා වෙන්න නිසා අපි මේක මේක මේ මේ තැනින් අල්ලගන්නේ මේ ඔයාලා දන්නව නේද අපි යකඩ වලින් හදන මේ මේවා තියෙනව නේද වෙසක් කූඩු ඔව් තියෙනවනේ යකඩ වලින් ලී වලින් හදන මේ මොනවාද ගවලෙන් තියෙනවා නත්තල් ගස් තියෙනවා ලංකාවේ අන්තිමට ආපු පොලිසි පේපර්ස් තුනම හරිද ඒ වගේ ඒ කියන්නේ පරණ ස්කෙච් එක අරගෙන හැබැයි හැමදාම අලුත් නෑ හැමදාම වෙසක් කාලේට අලුතෙන් හොඳට සවුකලා අලවලා එල්ලන තැන වෙනස් කරලා කරපුවම අපිට හිතෙනවා අලුත් කියලා මේ තුනේම එක හැඩේ. කියන්නේ මං කියන්නේ මේක නවතින්න ඕනේ කියලා. ඔය අර ගම්වල කැරගෙන කූඩු ගහන සෙට් ඉන්නවා. ඒකවලුත් ඔය වැඩේ. හැම පාරම සුපිරි කැරගෙන කූඩුවක් ගහනවා කියලා. ගිය පාර එකම තමයි මේ පාරත් ගිරලා කරකන්නේ. පොඩ්ඩක් ඩිසයින් එක ස්කෙච් එක පිටිපස්ස එකයි. ඉස්සරහා පොඩ්ඩක් මේ කියන්නේ ආටිස්ටික් වැඩ ටිකක් කරනවා. මේකෙත් මං කියන්නේ මේකේ ඕල්මෝස්ට් හැම එකම තියෙන එකම කතා ටික. ඕන්න මම අවිශ්වාස නම් මට තාම අර පත්තර ටික හම්බුනේ මං එදත් පරණ පත්තර ටික පරණ පත්තර ටික ගෙනල්ලා පෙන්නන්නම් මේ කොච්චර එක සමානද කියලා අද මේ තියෙන පොලිසි මං කියන්නේ මිනිස්සුම ටිකක් සීරා ගන්න රටේ මිනිස්සු ඉන්නව පොඩ්ඩක් සීරා ගන්න ඕනේ මිනිස්සුම මෙච්චරම පහලට දාන්න එපා කැම්පේන් වලදී يعني ඇත්තටම මේ පොලිසි ෆ්‍රේම් වර්ක් එක වගේ ඒවා දෙන්න එපා ඇඩ්වර්ටයිසින් ඒජන්සීස් වලට හදන්න හැබැයි බ්‍රෝ දැන් අපිට වට් ඉෆ් එකට එනකොටත් ඒ කතා කරනකොටත් ගොඩාක් වෙලාවල් වලට දැන් ඔයා විවිධ දේ අපි ප්‍රශ්න අහනකොටත් තේරෙන දෙයක් නේද හැම වෙලේම එන දේශපාලකින් හැම වෙලේම හරියට මේ මෝඩ මිනිස්සු ටිකක් පාලනය කරන්න එනවා වගේ ඔව් මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේගොල්ලෝ මේ වදාන්නේ නැහැ බබාලා එහෙම ලයින් එකක් තියෙනවා පොදුවේ ලයින් එකක් නේද පොදුවේ තියෙන්නේ ඔව් ඒක මින්දම තමයි කියන්නේ මේ පොලිසීස් වගේ දේවල් මිනිස්සුන්ට අදාළ නැහැ මං කියන්නේ හැමෝටම අදාළ නැහැ හැබැයි අදාළ කරගෙන කවුන්ටබල් කරන්න බලාගෙන ඉන්න ඒව ප්‍රශ්න කරන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. ඔව්. يعني එහෙම 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 එච්චරම පහලට දාන්න එපා වගේ අදහසක් තියෙනවා හැමෝම මං කියන්නේ. කොහොමත් කොහොමත් හැමෝම ඔය පොලිසි ඩිස්කෂන් එකට එකතු වෙන්නේ නැහැ. අර එකතු වෙන ටිකටත් කතා කරන්න දේවල් නැති කරලා ඒ ඩිස්කෂන් එක අල කරගන්න එක තමයි මේගොල්ලෝ කරන්නේ මං කියන්නේ. ඕනම පාටි එකක් ට්‍රයිව් වෙන්නේ අර මෙච්චර කාලයක් ඒගොල්ලන්ට අහුවෙච්ච නැති මේ වෝට්ස් ටික සිකියුර් කරගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය ඩයලොග් එක තිබුණා විදියට හදාගත්තා. එතකොට තමයි පොලිටිෂියන් කෙනෙක් වෙනස් වෙනකොට. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් අර ඔය අපි දෙන කතා වුණේ මේ පක්ෂ මාරු වීම සම්බන්ධ. එතකොට තමයි කවුරු හරි ඇත්තටම පක්ෂයක් මාරු කරොත් ඒක සාධාරණද නැද්ද කියලා අපිට හොයාගන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ ප්‍රතිපත්තිය එළිය තියෙනකොට. එළිය තියෙනකොට. ඉතින් හැමදාම අර අර මේ පරණ වෙසක් කූඩුව අලුතෙන් පාට කරලා ගෙනත් තියෙනවා වගේ. එහෙම නැත්නම් පරණ ගවලෙන ගෙනල්ලා අලුතෙන් පිදුරු දානවා වගේ මේ එකම සෙල්ලම එක දිගට කරන්න එපා මොන හරි අලුත් يعني අලුත් නෙවෙයි මේ 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 වෙලාවට අවශ්‍ය කරන පොලිසි ෆ්‍රේම්වර්ක් එක ඇත්තට මං කියන්නේ සිරාවට ඒගොල්ලොත් දන්නවා මේක තියෙනවා කරන්න බෑ කියලා. ඒ කියන්නේ මම කියන්නේ ඇයි මේ පොලිසි ෆ්‍රේම්වර්ක් එකට අධ්‍යාපනයේට හයක් දාන්න දෙන්න බෑ කියලා දැන දැන. අපිත් ඇත්තටම මේ ඔය පොලිසිය ගැන ප්‍රශ්න කරනකොට බලනවා අපිත් හැමදාම වට්ටිෆ් එකේ වුණත් අපි කරන්නේ පළවෙනි මාස 3 6 අතර කරන ටික කියලා යන්නකො ඉතුරු ටික වෙන්නේ නැහැ කියලා අපි දන්නවනේ මුලින්ම කරන ටික කියාගන්න කියන තැනට එහෙම එහෙම ඇවිල්ලා අපිට ආණ්ඩුවකින් වැඩ කරගන්න වෙන්නේ මේ මාස ඊට පස්සේ තියෙන හරියටම ඊයා ඊට පස්සේ තියෙන ක්‍රයිසිස් මැනේජ්මන්ට් කවුරු ආවත් ඒකයි අපි ඔතන හැමතිස්සෙම ওই ප්‍රශ්නේ අහන්නේ ඒ අතරතුර දැන් කැම් දැන් අපි පොලිසි ෆ්‍රේම්වර්ක් එකත් පාවිච්චි කරන්නේ කැම්පේන් මැටීරියල් එකක් විදිහට ආපු මේ ඇත්තටම කැම්පේන් එකේම දැකපු ඉතාම හොඳ වැඩක් තියෙනවා
ඒ තමයි NPP එකේ මේ ඇඩ් එකක් ඊයේ රිලීස් වෙන්නේ. මේ චුට්ටක් පෙන්නන්නද? පෙන්න. කවුද? අයියංකල්. ආ පුතා. මාව පොඩ්ඩක් මේ පැත්තට. අංකල්ට කොහටද යන්න ඕන? බිත්තු සිතුවම් බලන්න. එන්න අංකල්. මේ විහාරේ මේ චිත්‍ර ඔක්කොම ඇන්දේ මං. ලස්සනයි. අවුරුදු 14ක් ගියා. මෙහෙන් එන්න අංකල්. මේකේ ඉවර නැහනේ. ඔව්. ඒක තමයි දුක. ගල පෙරලන දේවදත්තව අඳින්න පුළුවන් වුණා. ඕනෑම රූපේ ඇඳගන්න බැරි වුණා. මොකද වුණේ අංක? ඇහැ කෙවෙන්න ගත්තා. ඉස්පිරිතාලෙන් බෙහෙත් විස වුණා පුතා. චූටි ප්ලොට් එකක් වැඩටියක් වදින්න කරලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේ මෑත කාලේ ඉනවා මං හිතන්නේ ආණ්ඩුව පැත්තෙන් මිනිසුන්ට කරපු ලොකුම අසාධාරණේ මේ ලස්සන්ට වැඩේ ගලපලා තිබුණා. මතක් කරලා දීලා තියෙනවා. ඔව්. නාමල් ජයසිංහ තමයි ඩිරෙක්ට් කරා කියලා මම දැක්ක කතා කීපයක්ම තියෙනවා. ෂොට්ස් ටිකත් මාර පිළිවෙලයි. එහෙම හදිස්සියක් තිබිලා නැහැ. වැඩි ලස්සන්ට ඩිලිවර් වෙලා තිබුණා. ඉතින් අර අනිත් කැම්පේන් වල ඉන්න අර ඇඩ්වර්ටයිසින් ඔස්තාර්ලට පොඩ්ඩක් කනට ගහන තාර්ලට වඩා මේක නම් ඇත්තටම නෙක්ස්ට් ලෙවල්. මේ කපිල කියනවා පොලිසීස් කියන්නේ විෂන් එකනේ, ඇක්ෂන් ප්ලෑන් එක ඩිෆරන්ට් නේ කියලා. එතකොට මම කියන්නේ දැන් මේ පොලිසීස් ඉෂුව කරන්නේ මේගොල්ලෝ පොලිසීස් එළියට දාන්නේ ඊගව වරුදු පහටනේ. අපේ කියන්නේ ඇක්ෂන් ප්ලෑන් එක අනිවාර්යෙන් ඕනේ. ඒ හින්දා තමයි ඇක්ෂන් ප්ලෑන් එක තමයි මුලින්ම කියන්නේ ඉක්මනටම බලා ගන්න ඕන එක. මේ එතකොට මං කියන්නේ මේ අවුරුදු පහටන ගියන ඉතින් මේයි මේ අවුරුදු පහේ කරන්න බැරි එක. මේ අවුරුදු පහ ඉවර වෙනකොට අවුරුදු පහටනේ මේ විෂන් එක දෙන්නේ. ඊගා පාර ටර්ම් එකට එනකන්නේ. වා හිතන්න හරි අධ්‍යාපනයේට මේගොල්ලෝ උපරිම 102.5ක් වෙන් කරත් ලබන අවුරුද්දේ ක්වෙස්චන් කරන්නේ ඔයගොල්ලෝගේ 106ක් කලින් කියලා තිබ්බ කෝ එක කියලා. මං කියන්නේ අපි ටයිම් පීරියඩ් එකකටනේ මේගොල්ලන්ට විෂන් එක සෙට් කරන්න වෙන්නේ. ඔව්. බලය ගන්න සීමිත කාලයටනේ. ඒතර මගේ තියෙන ප්‍රශ්නේ දැන් මේ සමහර පොලිසීස් තියෙනවා ඒවා මේ පළවෙනි අවුරුදු පහේ කෙරෙන්නේ නැහැ. හරිද? කෙරෙන්නෙම නැහැ. ඇයි ඒක මේ පොලිසි පේපර් එකේ දාන්නේ? මන්ද මට තේරෙන්නේ. අනික මෙහෙමයි දැන් ඒ කියන්නේ. ඒක දාන්නේ හුදෙක්ම අර මේ වෙලාවේ පොඩි රැල්ල රැක ගන්නනේ. ඔව්. මට තියෙන අදහස ඒකයි. මේ හරි අපි අන්දාද වෙන වැඩවලට මේ ඔය නිකන් අර ඕක දැකපු හින්දා මම කියාගෙන නම් මම ඔය ඉන්න අතරේ දැක්කේ කෙහෙලිය සම්බන්ධයෙන් උත් නිවුස් එකක් තිබ්බා නේද? කෙහෙලිය සම්බන්ධයෙන් නිවුස් එකක් තිබුණා. ඒක අපිට සිකුරාද ගන්න බැරි වුණා. ඒක තමයි. ඒක ගත යුතුයි. පූර්ණ ආබාධිත තත්වයකට පත්වීමේ අවදානමක් තියෙනවා කියලා අධිකරණ හමුවේ කියලා තියෙනවා. මේ කෙහෙලියගේ නීතිඥයෝ ඒ කියලා තියන්නේ එහෙම පූර්ණ ආබාධිත තත්වයකට පත් වුණොත් යම් හේකින් සිය සේවාදායකයාට ඇප ලබා දුන්නත් ඒකේ ප්‍රතිඵලයක් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ඇප ලබා දෙන්න කියලා. ඒ වගේම කියලා තියෙනවා එවැනි තත්වයකදී රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා කෙහෙලිය රමුක්කැල්ල මහතාට සුවයක් බලාපොරොත්තු විය නොහැකි බැවින් සුදුසු ඇපයක් මත මුදා හරින්න මේ රටේ හිටපු සෞඛ්‍යමැතිවරයාගේ ඇප ඉල්ලනවා. සෞඛ්‍යමැතිවරයා රටේ මිනිසුන්ට බෙහෙත් කියලා වතුර ගහලා මේ වැරදි කියන්නේ ඒකට චෝදිතයක් කියලා ඇතුළට ගිහිල්ලා ඉන්නකොට නියෝජිතයෝ ඇප ඉල්ලනවා. ඇප දෙන්න ඒ කියන්නේ වෙන කොහෙට හරි යන්න රජේ රෝහලකින් මේ සුවය ගන්න බැරි වෙයි කියලා. ඕ හදපු රට බ්‍රූනෝ ඇමති වෙලා ඉඳලා මෙච්චර කාලයකට හදලා තියෙන ඒ කියන්නේ පෙත්නලා තියෙනවනේ ඒගොල්ලෝ ඒගොල්ලෝවත් ෂුවර් කරන්නේ නැති සෞඛ්‍ය පද්ධතියක් තමයි මහජනතාවට දීලා තියෙන්නේ මෙච්චර කාලයක්. ඒකේ මේ මම නිකන් කියන්නේ මම හිතන්නේ තව පොලිටිකල් කොටසක් තියෙන එකතු කරගෙන යන්නද මේ ඒ තමයි මං හිතන්නේ
මේ වෙලාවේ හදිසියක් තියෙනවා. කියන්නේ දැන් සෙන්ටිමන්ට් එකක් එළියේ තියෙනවා නේ NPP එකට වේව් එක තියෙනවා දිනයි වගේ කියලා. එතකොට මේ පීරියඩ් එක ඇතුලේ මොන හරි කරගත්තොත් තමයි. ඔව්. ඒ කියන්නේ වගේ එකක් තියෙනවා. ගන්න Singapore හරි කොහේ හරි ගිහිල්ලා එතනින් හැමම ඔව් ඒ බෙහෙත් ගන්න කියොත් නම් ජීවිත කාලෙම බෙහෙත් ගනින් කොහෙට හරි වෙලා. කොහෙට හරි වෙලා ගන්න. ආයේ මෙහෙ රෝහල වලට එන එක නෑ. මේක මේ ඒ කියන්නේ විශේෂ දැන් උසාවිය ඇතුලේදී විශේෂයෙන්ම මේ ඕක ගැන කියද්දි කෙහෙලිය රඹුක් වල් කියන්නේ අඬන්න ඔන්න මෙන්න තමයි මේ ඉල්ලීම ඉල්ලලා තිබ්බේ කියලා තමයි මේ මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරියේදී කවුද කෙහෙලිය රඹුක් වල් එයා කියලා තිබුණේ. ඒ කියන්නේ මේ මට මේක මෙතනින් කොහොම හරි මාව එළියට ගන්න කියන එක තමයි ඒක ඇතුලේ මේ නොකියා සම්පූර්ණ කතාවේ තිබෙ. මන් දැක්කා ඒකේ විශේෂම විවිධය දාලා තිනවා. ඒ කියන්නේ සමහර කියන්නේ සහකම්පණය කියන එක සහ දැනීම කියන එක මේ කොච්චර දුරට ඇප්ලයි වෙනවද කියන එක. ඒ කියන්නේ මිනිස්සු දහස් ගාණක් වතුර ගහලා මැරෙනකොට ওই විදියටම ඊට පස්සේ ඒ මිනිස්යාට මට හසා එදා කිව්ව එකම තමයි මම ආයෙ ඒ වීඩියෝ එක බැලුවා බ්‍රෝ. කියන්නේ ආයෙ කියන්නේ Tamanට දැනෙන්නේ නැති වෙද්දී එයාටම ආවෝ ඒක කැරකිලා එන එක. ඒක තමයි. ඒගොල්ලෝ මේ උපරිම try එක දෙන්නේ. ඒක ඇහෙන්නෙත් නැහැනේ බ්‍රෝ. ඒක තමයි. ඒක ඇහෙන්නෙත් නැහැ කාටවත්. Taman බාහිරව හිටපු රටේ සෞඛ්‍ය පද්ධතියවත් විශ්වාස නැති මිනිස්සේ. සහ ඒකේ ඒ එයාගේ අඳෝනාවට බය වෙනවා තමනිත් අය. කියන්නේ එයාගේ ඒ තියෙන දැන් එයාගේ තියෙන මේ මොන හරි ලෙවල් එක අනිත් දේශපාලකින්ට තමන්ගේ ඉදිරිපිට පේන්න අරගන්නවා. ඉතින් ඒකත් සෑහෙන්ට මේ සෑහෙන හොඳ මං කියන්නේ පොලිටිකල් සයින් එක. මේක බලන්න. මෙහෙම ඉතින් චන්ද්‍ර කලින් ආයේ එයිද දන්නේ නැහැ. චන්ද්‍ර කලින් මේ බලන්න ඉතින් දැන් ඉතින් මෙහෙමයි මේකෙන් පස්සේ ඉතින් පාතාලේ වැඩි වෙයි යනම න ඔක්කොම ඒගොල්ලන්ට බරුව ගියානේ මේ පාතාලේ අතුගාලා දාන්න තිබුණා. අතුගාලා දාගන්න. ඉඳලා ගියා. ඉඳල රට ගියා. ඉඳල රට ගිහිල්ලා. කද්ද කියන්නේ? 26 වෙනිදා තමයි ගියා. හිටපු පොලිස්පති. ඔව්. 26 වෙනිදා රටින් පිටව ගිහිල්ලා තියෙනවා. එක්සත් රාජධානීට ගිහින් කියලා තමයි කියන්නේ. ඩුබායි වෙතකෝ සතනින් එක්සත් රාජධානීට. හේතුව මොකද දන්නේ? අසනීපයිද? අසනීපයින Singapore වෙන යන්නේ නෑ. එක්සත් රාජධානිය වගේ යන්නේ නෑ අසනීප වුණාමනේ. ඔව් එක්සත් රාජධානියටම යන එකක් නෑ. කොහම හරි ඒ කියන්නේ අර මේකනේ පොඩි පුලුවන්ත ප්‍රෝ මේ කියන්නේ එයාට මේ වෙලාවේ රටින් පිට වෙන්න මොකුත් පිටවීමේ තහනමක් මොකුත් එහෙම නැතුව ඇති නේද? પાස්පෝට් එක ගත්තේ නෑනේ. එහෙම විදේශ ගමන් තහනමක් පැනුනේ නෑ. නැතුව ඇති. ඌරේ කටයුතු කිරීම විතරනේ. ඒ කියන්නේ සමහර මිනිස්සු හිර යනවා සමහර මිනිස්සු නන්නත්තර වෙනවනේ. අන්න. ඒ කියන්නේ බහුතරයක් දේශපාලඥයෝ අර එක කාලයක අරගලේ කාලයක ලයින් එකක් තිබුණේ. රටින් යනවනම් යන්න දෙන්න කියලා. ඔව්. ඒ කියන්නේ රටින් යනවනම් යන්න දෙන්න වගේ එක. එනේ සමහර ඒවා තියෙනවා. එහෙම හැබැයි ඉතින් මෙහෙමයි. අර ගියදා ඉඳලා මේ මේක එළිය ඉඳලා මොන හරි ගැටයක් ගහන්න පුළුවන් එක ගහනවා නේ තමන්ගේ කෙනා ගෙන්න ගන්න. ඉතින් මේ එහෙම එකක් තමයි මන්ද ඉතින් ආයේ ඊට දන්නේ අහුව. ඡන්ද ප්‍රතිඵල අනුව තමයි ආයේ තීරණය වෙන්නේ ඉතින් නේ. දැන්ම එන එකක් නේ. ඡන්දෙ බලලා ප්‍රතිඵල බලලා අපිත් ලයිව් එක කරනවානේ. ඔව්. අපේ ලයිව් එක බලන්න. ඔව් අපේ ලයිව් එක බලලා සමහර විට එයා තීරණය කරයි මම ආයේ මෙහෙට ටිකට් දානවද නැද්ද කියලා. නැද්ද කියලා. මේ මැතිවරණ වියදම් ගැන විස්තරයක් තියෙනවා. මේක මේ දවස් ටිකේ සෑහෙන කතා බහට ලක් වෙන දෙයක්. මැතිවරණ වියදම් ඒ කියන්නේ වියදම් කරන්න පුළුවන් ගානට වඩා අපි කතා කරන සීලින් එකට වඩා වියදම් කරලා අහුනොත් අධිකරණයේදී අනාවරණය වුණොත් ධූරය අහිමි වෙන්න පුළුවන් කියලා මේක අපිට තිබ්බ ප්‍රශ්නයක්. ධූරය අහිමි කරන්න පුළුවන් වගේම ප්‍රජා අයිතියත් අවුරුදු 3කට අහෝසික වෙනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපති කියලා තියෙනවා. ඉතින් මේ පහුගිය කාලේ පුරාවටම අපි දැක්ක විවිධ මේ අපේක්ෂකයන්ගේ රැලි නවත්තනවා, එතකොට උත්සව නවත්තනවා, උත්සවයට ගිහිල්ලා ඒකට කණ්ඩ දෙන්න තිබ්බ එක නවත්තනවා. ඒ වගේම ටිකක් මේ ඒ වගේම තව එකක් මේ ගුරුවරුන් සඳහා ගාල්ලේ හෝටලයක සංවිධානය කර තිබු සාකච්ඡාවක් සහදයක් දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය මැදිස්ථානයේ මැදිහත් වීමෙන් නතර කරලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන රමේෂ් පතිරණ හිටපු මන්ත්‍රී අනෝෂ නානායක්කාර තමයි මේක කරලා තියෙන්නේ. ගාල්ල දිස්ත්‍රික්කේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් තමයි මේ
අනේ මනුෂ්‍ය දන්නේ නැද්ද දන්නේ නැහැ නේද මැතිවරණ නීති වගේ දේවල් නැහැ මනුෂ්‍ය ඒක තියා මේ සාමාන්‍ය يعني නැහැ මනුෂ්‍ය සමහර දේවල් උගන්වන්න යනවනේ මැතිවරණයක් වෙලාවෙදී ඒගොල්ලොන්ට හම් වෙනවන වරප්‍රසාද එහෙම ආ එහෙම කියන්නේ නැහැ එහෙම ওই මාධ්‍ය ආයතන වලට ඒ වගේ දේවල් වලට එයා උගන්වන්න යනවනේ ආ එහෙනම් එයා දන්නේ නැති ඒගොල්ලොන්ට ඇප්ලයි වෙන දේවල් තව ගොඩක් තියෙනවා තව ගොඩක් තියෙනවා ඒ වගේ තව එකක් පෙන්වන්නද මෙන්න මේක බලන්න අර බඩගිනි ඉඳපු බබාගේ ඉඳ පාඩම් කරන්න ලයිට් එක ස්විච් එක එතකොට කිරි පිට නැතු වටේ වේක අපි ඒකෙන් දැන් මොකද දැන් තාප්පේ සාමකත් ඉස්සරහට වෙන්න ඕනේ මට ඇත්තටම කිව්වොත් කියන්න දෙන්නේ අපි ඉතියට වඩා ලොකු තරඟකට දැන් ඇවිල්ලා දිනවා මම කිසිම පැත්තක් වෙලා ගන්න දෙයක් නෙමෙයි මම කියන්නේ මම ඒ දාට තියෙන විදිය හෙන ක්‍රින්ජ් ඇඩේ ඈ මැතිවරණ නීති වල පැහැදිලිවම කියලා තියෙනවා මැතිවරණ නීති වල විතර නෙමෙයි සෝෂල් මීඩියා වලත් දැන් තියෙනවා ළමයි පාවිච්චි කරන්න බෑ ළමයි පාවිච්චි කරන්න බෑ කියලා මේ ඔය වගේම තව එකක් මේ දැන් මේ දවස්වල මම හිතන්නේ ඒකට පැමිණිලි කරලා තියෙනවා තරුණ සේවා සභාවේ ඒකත් අකුලගෙන ගිහිල්ලා නෑ ඒක තිබ්බා ඒක තිබ්බා ඒකේ යන්නේ රනිල් වික්‍රමසිංහ සහභාගී වුණා එදා එයාලගේ තරුණ සමුළුවට අන්නේ තරුණ සමුළුව සංවිධානය කරලා තිබිලා තියෙන ජාතික තරුණ සේවා සභාවෙන් තරුණ සේවා සභාවේ සභාපතිවරයා එතනදී දේශපාලන කතාවක් කරනවා ඒ වගේම ඒකට රැස්වීමට ඔය ප්‍රාදේශීය තරුණ මේ වගේ කට්ටිය ගෙනල්ලා තිනවා ඒගොල්ලන්ටත් දෙන්න ලෑස්ති කරලා තිබ්බ දිවාහාරය නවත්තලා තිබුණා. එහෙම කරන්න බෑ මොකද තරුණ සේවා සභාවේ සභාපතිවරයා කියන්නේ රජයේ ආයතනයක නිලතලයක් දරන කෙනෙක්. එයා පත්කරේ රනිල් වික්‍රමසිංහ වුණාට එයා එක්සත් ජාතික පක්ෂයේ තරුණ ක්‍රියාකාරිකෙක් වුණාට ඒක එයාට භාවිතා කරන්න බෑ තනතුර මේ දේශපාලන ප්‍රවර්ධන කටයුතු වලට ඒකට පැමිණිලි කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. මම දන්නේ ඒක ඉදිරි ක්‍රියාමාර්ග මොන වගේ වේද කියලා. එතන පැහැදිලිවම ඒ වයලේෂන් එකක් තියෙන එක නේ. ඒකේ dancing tea group එක පවා තරුණ සේවා සභාවේ dancing group එක aran තිබුණේ. ඉතින් මේ ඒ වගේ නීති කඩන තැන් ගොඩක් තිබුණා. තව නිවුස් එකක් මම දැක්කා වීදි නාට්‍යයක් නවත්තලා තියෙනවා. ඒකත් ඔව් වීදි නාට්‍යයක් නවත්තලා තියෙනවා. රනිල් වික්‍රමසිංහගේ ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙන්. ඉතින් එතෙන්ට යනකොට ඒගොල්ලෝ එතනින් මාරුණා කියලා තමයි නිවුස් එක තිබුණේ. එහෙම එකක් සංවිධානය කරලා තිබිලා. ඒවනට අනිත් දන්නේතෝ කරණයා වෙන්න තිනේ. අනේ ඔව්. කතාව නම් අවුරුදු 40 50 පොලිටික්ස් වල කියලා නේ. ඔව්. ඔය යාගේ නිකන් ලකුණු දාගන්න ඒව කරගන්න අපේ චතුත්‍රවාදියානේ බ්‍රෝ. මෙහෙමනේ යාට හිතාගන්න බැරි වෙද කවුද කරන්නේ කියලා. ඔව් නේද. එහෙට මෙහෙට කට්ටිය ගොඩනේ ඔය කැම්පේන් හතරක් පහක්. අච්චාරෝ වගේ. එහෙම වෙලා ඇත්තේ මං හිතන්නේ රනිල් පොලිටික්ස් දණන් හිටියට රනිල් රටේ නීති දණන් හිටියට මේ මතිවරණ වටේ ඉන්නේ. දැන් අනික බලන්නකෝ දැන් මේ කැම්පේන් එකේ ක්ලාස් එකක් කරන්න බෑ? ඈ ක්ලාස් කරන්න බෑ. කාටද? ඒ රනිල්ට බැරිද දණිතට මතිවරණ නීති මේවා කියලා ක්ලාස් එකක් කරන්න? එහෙම ඉගෙන ගන්න කැමති කට්ටිය නැතුව ඇති නේද? ඔව් එහෙම කරන්න ඔහොම වෙලා ඉන්නේ නැහැ නේ සමහරවිට. දන්නවනම් චුටි ගුටියක් දීලා ෂර කරලා ඉන්නේ. මේ වෙලාවේ කැම්පේන් එකේ කතා කරගන්න ඕන පොයින්ට් එක පවා ඩිලිවර් කරගන්න වෙලා තියෙන තනියම රනිල් තමයි. එහෙම දෙයක් කරගන්නවත් කෙනෙක් නැති තැනක් බවට පත් වෙලා තියෙනවා. මේ ඉතින් හැබැයි මොනා නැතත් පොහොට්ටුවේ සෙට් එක බර දාලා අදිනවලු. රනිල් ගාවට කියපුවා ඒ උන් ටිකනේ අනාත වෙන්නේ. උන්ට තමයි උන් ඉදි දැන් නැති වෙන්නේ. උන් අර තිබ්බ පොහොට්ටුවත් කඩාගෙන ගියා රනිල් ගාවට. හදවතේ මහින්ද මහත්තයන්නේ. ඕ ඒ උනාට මෙහෙමයි. මෙහෙමයි. මහින්ද මේ මහින්දට ඇරලා ගියපුවාට මෙහෙම ඉති මහින්ද ඒ ඔළුවෙන් හිටියොත් ඒ කියන්නේ ඒ 100 හිටියොත් ඒ ඇරලා ගියපුවාට පනිෂ්මන්ට් දුන්නේ නැහැ. ඔව්නේ. ඔව්ෝ. දැන් මේක ඇරලා යාමක් විදිහට අමතකනම් මං කියන්නේ. අමතකනම්. අමතකනම්. මොකද ඒව තියාගන්න එපා ඊට පස්සේ වෘද්ධට යනවා. ඔව්. මේ මොනවාද? ඒ කට්ටිය බහැලා වැඩලු. හා හා. ඒ කියන්නේ ඔය ලොකු පොටු ටික වෙන්නද නේද? පොටු. මහින්දට ඇරලා ගියපු සෙට් එක. මේ ඉඳලා මේ ගියපු කට්ටිය. ඔය ටික බහලා වැඩලු මොකද? ඒ ටික විතරයි අර අර අනිත් UMP සෙට් එකම කරන්නේ මේ දන්න ඔබේ පරාදයි කියන. මේ වෙන කල ටික. කල ටික සාකච්ඡා කරනවා. ඒ කියන්නේ කලින් ඉඳලා කියලා තියෙන මම මේ ඒගොල්ලෝගේ කැම්පේන් එක පැත්තෙම කියන්නේ මම කියන්නේ මේ මම මේ දන්න අලුතින් දන්න දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ඔය එහෙම මෙහෙන් ගේමක් දෙකක් ගහනකොට හැමතිස්සෙම කියලා තියෙන ඉලෙක්ෂන් එනවනේ චන්දරේ වියදම් කරන්න ඕන හොඳට අපි මේක සල්ලි වලින්ම තමයි මේ වැඩේ කරන්න ඕන අර එහෙම කියලා තමයි ලොකු ලයින් අල්ලලා තියෙන්නේ දැන් ඒ එහෙම ගේම් ගහපු එකෙක්වත් වියදම් කරන්න වියදම් කරන්න වියදම් කරන්නල වියදම් කරන අයත් නිකන් දින්නොත් ලකුණු ටික දාගත්ත හැකි අන්න හරි පැරදුනොත් සල්ලි ටික සාක්කුවේ සින් එකේ වැඩේ යන්නේ කියලා තමයි මටත් තේරෙන්නේ ඔක්කොම ළම ඒක මරුනේ ඒ කියන්නේ රනිල්ට ළඟ නමනවලු කට්ටියම ඒ කියන්නේ ළඟ නමලා මේ කියන්නේ හිතන්නකො නිකන්
ලක්ෂ 50ක් 60ක් වියදම් කරන වැඩේට වියදම් වෙන්න නියමිත වැඩේට කෙලිම බිල් දාන්නේ ලක්ෂ 100යි 150යි. අහේ කෙලිම 100 කියන්නේ දෙගුණෙන් තමයි වැඩේ කරන්නේ. අරක තමයි තියරි කියන්නේ. දින්නොත් ලකුණු ටික දාගන්නේ සර් අපි තමයි වැඩේ කරේ මේමයි අපි කරපු වැඩෙන් තමයි ආවේ කියලා. පෙරදුනොත් අවුලන්නේ සල්ලි ටික සාක. මම අර එදා කිව්වා නේද රනිල් වටේ ඉන්න අය රනිල්ව එන්ටර්ටේන් කරනවා කියලා. කියන්නේ රනිල්ව එන්ටර්ටේන් කරන්න ඕනේ ඔන්නෝ හේතුවට. දින්නොත් තිවංග කීප වැඩේ කරගන්න. අපි වැඩේ දෙනවා කියන්නේ next level එකට යනවා කියලා එහෙම කරනවා. එහෙම ලොකෝට වැඩේ කරන්නේ කකා බිබි ආතල් එකේ ඉන්න කට්ටිය. මේ අනිත් එක තමයි නේ මෙහෙමයි. මෙහෙම ඒගොල්ලන්ට කියන්නේ කැම්පේන් කියලා මේ මිනිස්සු හදන්න බෑනේ. එහෙනම් කැම්පේන් කරන්න ඕනේ මේ 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 ළමයි හදන කැම්පේන් එක. ඔව් අලුතෙන්. අලුතෙන්. එහෙම නැතුව ඉතින් මේ ඔ මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරන්න කියලා කරන්න කැම්පේන් එකක් නෑ. රනිල් සහ මේ පොහට්ටුවට මේ මිනිස්සු ආකර්ෂණය කරගන්න කැම්පේන් එකක් නෑ. මේ ඉතින් ඕක තමයි කරන කැම්පේන් එකත් හරිම ක්‍රින්ජ් ලෙවල් එකක ක්‍රින්ජ් ලෙවල් එකකින් තේන කරන්නේ. මේ පේන්නේ ඔව් මේ වගේ ඒවා. එතකොට ඔය අනිත් පැත්තත් එහෙම තමයි නේද? අර අපි දැක්ක තව ඇඩ්වර්ටයිස්මන්ට් වගේ යනවා. මං කියන්නේ ඒගොල්ලොන්ට අර අපි කලින් පෙන්නපු ඇඩ් එක පෙන්වන්න ඕනේ. يعني ඉලෙක්ෂන් එකක පොඩ්ඩක් ඒ වෙලාවේ අර මිනිසුන්ගේ තියෙන සෙන්ටිමන්ට් එකට කතා කරගන්නනේ ඕනේ. මොනවාද තියෙන සෙන්ටිමන්ට් එක කතා කරන්න? අනිත් එක තමයි රනිල්ගේ වැඩේ. රනිල්ට මරු වැඩක් වෙලා තියෙනවා. මුළු කැම්පේන් එකම ගෑස් සිලින්ඩරයක් වටේට මේ කියන්නේ අපි එහෙනම් මමයි හසයි අතරම කතා කරා මේ දැම්මම තියලා කතා කරලා තියාගන්න කියලා. ලාෆ් එකට හරි මේ මේකට හරි ලිටර් එකට හරි බ්‍රෑන්ඩ් ඇම්බසඩර් විදිහට. ඔව්. මම අඩුම ගානේ දැන් මාකට් කරන සිලින්ඩරෙත් එක්කෝ නිල් පාට එක්කෝ කහ පාට. ඔව් නෑ මං කියන්නේ ලිටර් එක වගේ කතා කරගත්තා නම් ලේසි මේ වෙලාවේ නේද? බ්‍රෑන්ඩ් ඇම්බසඩර් විදිහට. මොකද කියන්නේ රනිල්ගේ කැම්පේන් එක ගෑස් වටේට විතරක් කුඩා වෙලා තියෙනවා. ගෑස් සිලින්ඩර් හැමතැනම තියෙන තැනට ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ ඒක කොච්චරද කියනවනම් අර රනිල් පහුවේ ටිකේ ගෑසුත් දැම්මේ. හ්ම් හ්ම් හ්ම්. අර කටවහගන්න කට්ටියට. දැන් ගෑස් කියන්නේ ගෑස් කැම්පේන් එකක් කියන්නේ. ෂට් අප් ඇන් සිට් ඩවුන් ටයිප් එකේ කැම්පේන් එක. රනිල්ගේ කැම්පේන් එකේ ඩෙවලොප් වෙච්ච එකම දේ මම දැක්කේ රනිල් එක්කම සිංහගේ කතා ශෛලිය ටිකක් වෙනස් වෙලා තියෙන කෙනා. යා නෝමලි කතා කරන විදිහ නෙමෙයි දැන් පොඩ්ඩක් විතර අර පොහොට්ටු ඔඩියන්ස් එකට අර ඒ ඔඩියන්ස් එකට කතා කරනවා. අර සජිත්ව විවේචනය කරපු එක එහෙම මේ වෙලාවේ ඒ කියන්නේ ඒ ලෙවල් එකට රනිල් ආවේ නෑ මෙච්චර. ඒකට හේතුව කියන්නද? කියන්නේ ඒක මට මේ මේ හිතන්නකෝ දැන් UMP එකේ හිටියනේ ලෝයස් ලට හිගොත්. කියන්නේ ඒක ලොප්පටික් වෙන ක්ලාස් එකක් මේන්ටේන් කරන්නේ. ඒතර තේ පහුගිය දවසක එහෙම මේ එහෙම ලෝයස්ලගේ ඉවෙන්ට් එකක් එහෙම තිබිලා. හ්ම්. يعني මෙහෙමනේ ආස් කෙනා හැදෙන්නේ වෙනස් වෙන්නේ තමන් ආශ්‍රය කරන ෂප් කියන්නේ ෂෝට සර්කල් එකෙන් තමයි මොනවද කතා කරන්නේ කොහොමද ඇවිදින්නේ මොනවද අඳින්නේ වගේ ඔක්කොම ඉන්ෆ්ලුවන්ස් වෙන්නේ. එතකොට ඒ වගේ මේ මට ලෝයස්ලගේ ඉවෙන්ට් එක දැකපු කෙනෙක් මට කිව්වේ මේ අර කියන්නේ ඉතාලම ගෙන අපි කියන්නේ කටේ තියන්න බැරි ලෝයස්ලා ටිකක් කියන්නේ අර අර එහෙම නෙමෙයි කිව්වේ අර ඒ තැනට නොගැලපෙන කට්ටියක් තමයි දැන් රනිල් වට කරගෙන ඉන්නේ කියලා. ඒ කියන්නේ රනිල් ඇත්තටම ටිකක් ඔය ඒක ඒ ඉන්ෆ්ලුවන්ස් ඒ තමයි. ඔය ක්ලාස් එක මේන්ටේන් කරන එක හොඳටම තිබුණා. මන්දක සන්නස් කියලාද කොහෙද දවසක කියලා තිබුණා. සන්නස් කියලා යනකොට මරික්කාර එළියේ ඉන්නවලු සෙරප්පු දෙකක්. සෙරප්පු දෙකක් ඉඳා කියලා. කියන්නේ යාව ගත්තේ නැහැ අතුලට වගේ. සහ රන්ජන්ට සලකපු විදිය ගැන එහෙම කියලා තිබ්බා. එහෙම කරපු රනිල් තමයි දැන් ඔය තත්ත්වෙට. සහයි තව මං කරේ එකක් කවුරු හරි කිව්වා නේ. කියන්නේ රනිල්ට ඔය මේ ඔය ඇඳුම සම්බන්ධයෙන් කතාවේ. රනිල් දැන් හරියට දැන් රනිලුත් මේ වෙලාවේ එයා ඔය දැන් අඳින ඇඳුම බලන්නකෝ. ඔව්. එහෙටත් නැහැ මෙහෙටත් නැහැ. කො ෆුල් සූට් එක අඳින්න ඕනේ. ඔව්. හරිද? ෂර්ට් එක ඇඳලා. දැන් මේ ඇඳුම නෑ මොකද්ද වගේනේ නේද? ඔව්. කියන්නේ හරියට මිනිසුන්ට ඇඳුම් වලට එක එක ඒවා කියලා තියෙනවා. මම දැක මේ අර කර්මයිස් කියලා. කියලා ඒගොල්ලොම එයාලා දන්න අය කිව්වා. කියලා තිබ්බා. ඉතින් වෙන මොනවද තව 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 මේ කෑම කතාවක් තියෙනවා. මොකද දලා දෙන්නේ මේත් ඔය අපි සමහර අයගේ නග් අර ගහට නග් ගන්න කීපයගේ කතාව තමයි. ඕකේ. මේ රටේ පාලකයන් එන්නම පුෂ්ටිමත් වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් දෙන කෑම කාලා කියලා තියෙනවා. ඒක කියලා තියෙන්නේ මේ
හරිනි අමර සූරිය. හැබැයි එයා මහත් වෙලා තියෙන්නේ ඒගොල්ලොන්ගේ සහෝදර සහෝදරියෝ දෙන කෑම කාලවල. මොකද එයා දවස් 3ක් විතරල පාර්ලිමේන්තු ගැන්ටිමෙන් කෑවේ. එච්චර මහත් වෙන්න තරම් කාලයක් නෙමෙයිනේ. ඒ හින්දා මේ අනිත් අය මහත් වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු ගැන්ටිමෙන් කාලා. අපි මහත් වෙලා තියෙන්නේ අපේ සහෝදර සහෝදරියෝ දෙන කෑම කාලා කියලා එහෙම කියලා තියෙනවා. එයා ජනහමුවකදී තමයි කියලා තියෙන්නේ. ඉතින් මේ ඒගොල්ලොන්ට හැමෝම කන්න බොන්න දෙනවා. ඒගොල්ලෝ හැමෝම කනවා. ඉතින් එහෙමයි කියලා කියලා දෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තු ඔය එන්නේ අර ඒගොල්ලෝගේ ජනප්‍රිය මතවාදනේ පාර්ලිමේන්තු කැන්ටිම වහන්න ඕන වගේ තැනකටනේ. ඒකේ සල්ලි ටික අපි ඉතුරු කරන්න ඕනේ. ඒකෙන් මාරණ ආස්තියක් වෙනවා. බලන්න මුන් තඩි වෙලා ඉන්නේ ඒකෙන් කාලා වගේ කදා ගන්න තමයි ඔය කියන්නේ. කියන්නේ එච්චරම ඕනේ නෑ නේද? එච්චරම ඕනේ නෑ මේ වෙලාවේ. යට ඇඳුමටත් යනවා, කෑමකටත් යනවා. එච්චරම ඕනේ නෑ කියන්නේ මෙහෙම මන්දා. ඉතින් ඒක ඒගොල්ලන්ට හොඳ නම් හා සමහර වෙලාවට ඒ වගේ කැම්පේන් තියෙනවා. එනේ අර ගෝටගේ කැම්පේන් එක ගෝටට දරා ගන්න බැරි වෙන්න ඉස්සුවනේ. ඒ කියන්නේ අපි මිනිස්සු කවුරුත් සුදුම සුදුවත් ඉතිහාසයේ සුදුත් නැහැ. එහෙම නැහැනේ, ග්‍රේනේ නේද? ග්‍රේනේ. සුදුම සුදු තැනක කැම්පේන් එකක් පොසිෂන් කරගත්තාම ගෝටට වෙච්ච ටික තමයි වෙන්නේ. ඒ කියන්නේ ගෝටත් පොසිෂන් කරා කැම්පේන් එක නිකන් ආයි ගෝට කියන්නේ නිකන් රට කන පිට ගන්න මිනිස්සෙක් වගේ. ඉතින් ගෝටගේ කැම්පේන් එක මේවා උනේ. ඔව්. මොකද්ද ඒ කියන්නේ කැම්පේන් එක පටන් ගත්තේ බිත්තර තියනවා කියලා කේක් කෑල්ල කාපු නැති තැනින් ගිහිල්ලා පෑන පෙට්ටියට දාලා වහපු එකට ඒ ලෙවල් එකෙන්නේ ගෝටගේ කැම්පේන් එක. ඒ ලෙවල් එකට කැම්පේන් එක ගියේ. ඉතින් මං කියන්නේ එච්චරම එහෙ යන්න එපා, පස්සේ ඩිෆෙන්ඩ් කරගන්න බැරි වෙනවා. දැන් ඉතින් හිතන්නකෝ ඊගාවට පාර්ලිමන්ට් කැන්ටින් එකෙන් මිනිස්සු අහන්නේ ඊගාව ඔය අපි අහන්නේ නැහැ. නමුත් මිනිස්සු අහන්න ගන්නවා දැන් පාර්ලිමන්තු කැන්ටින් එකෙන් කනවද කියලා. ඒ කියන්නේ එතන ඉඳලා රෙසිස්ටන්ස් පටන් ගන්නවා. ඉස්සර ඔය පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන දැන් අපි පහුගිය කාලේ අර නිවුස් වගේක් ආවේ පාර්ලිමේන්තු කැන්ටිමේ වියදම කෝටි මෙච්චරයි. ඕක අපිට නිවුස් විදියට ආවේ නැහැ නේ. නැහැ නේ. දැන් අර මිනිස්සු ඒක ගැනත් ඉන්ට්‍රස්ට් වෙන්න වෙන්න තමයි මේ නිවුස් ටික එළියට එන්නේ. ඉතින් ඒක ටිකක් ඔක චරව බලය ගන්න ඉන්නවනම් ඔපොසිෂන් එකේ ඉද්දි ඉච්චර ලොකු අවුලක් නැහැ. බලය ගන්න ඉන්නකොට හරි අමාරුයි. මේ ලෙවල් එකෙන් මෙහෙම ගියාට පස්සේ මං කියන්නේ හදිසියකට හරි පාර්ලිමන්ට් කැන්ටින් එකෙන් කෑවොත් ඔය ඇතුළේ ඉන්න එක්කෙනෙක්ම ෆොටෝ එකක් දාලා දානවා. මෙන්න මේගොල්ලෝ කිව්වේ මෙහෙම. එතකොට ඒකටත් සෑහෙන රෙසිස්ටන්ස් එකක් එනවා. ඒ කියන්නේ නිකාන් අනවශ්‍ය කෑම පිඟානක් එක්ක ලොකු වෙලාවක් වැඩ කරන්න තියෙන වෙලාවක් වැය කරන්න දෙනවා. ඉතින් මන්ද මම එහෙම ඒවා කීපයක් දැක්කයි. කියන්නේ අනවශ්‍ය ලෙවල් එකේ කියන්නේ අපි සුදුම සුදුයි අනිත් අය කළුම කළුයි කියලා කියන්නේ ලොකු කොන්ට්‍රාස්ට් දෙපැත්තක් පෙන්වන්නේ. එහෙම නැහැ. ඒ කියන්නේ නිකමට හරි කවුරු හරි ඉතිහාසයට ගිහිල්ලා බැලුවොත් දැන් කියන්නේ මං කියන්නේ ඉතිහාසය අවුස ගන්න ඕනේ නැහනේ. ඔව්. ඉතිහාසය කියන්නේ මං කියන්නේ ඉතිහාසය කියන්නේ 80 ගණන් 90 ගණන් නෙමෙයි. මේ මහත් ඉතිහාසය. ඔව් අවුරුදු 2 3 පස්සට ගියොත් අමාරුයි. ඉතින් එහෙම ඕනේ නැහැ මං කියන්නේ. මගේ නම් අදහස ඉච්චරේ හේ කියන්නේ සුදුම සුදුයි තැන්වල කැම්පේන් පොසිෂන් කරන එක තරම් ඩැමේජ් එකක් පහුගිය කාලේ මම නම් දැකලා නැහැ. කොහොමද දේශපාලඥයෝ සුදුයි කියලා කැම්පේන් කරන්න හදන එකම වැරදි. ඒ කියන්නේ දේශපාලනය කියන්නේ සුදු තැනක් නෙමෙයි. දේශපාලනයේදී සාමාන්‍ය මිනිස්සුත් සුදු නෑ නේද? නෑ. මොකද ග්‍රේ එකක් තමයි මාක් කරගන්න ඕන ග්‍රේ කියන තැන. ඉස්සර වෙලා අපි සුදු නෑ කියලා මාක් කරගන්න ඕන නැත්නම් ගොඩාක් ඒවා හොරෙන් කරන්න වෙන්නේ. ඔව්. කන කෑම එක පවා හොරෙන් කන්න වෙනවා ඔය ලෙවල් එකට ගියොත්. අපි ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක SSP Shani then SL block web adavier I news ekak tiena ba me ha thawa ekak tiena oy ganna mokadda me online api e pet mamne poda peta maru wennat ekka online ticket nisa coach e horan nema wedi vei kiyala iri news me pravruttiyak vaartha karala thiyenawa ekena me train wala ticket online ben karagan ben karanna nava kramavedi hetuwen pravesha patrayak nathiwa dumriye horan gaman karana mage pratishataye 50% dakwa ikmawa thibena bawa tama මේක දුම්රිය වෘත්තීය සමිතිය තමයි සඳහන් කරන්නේ. පහුගිය කාලේ 20,000ක් විතර පිරිස ප්‍රවේශ පත්‍ර නැතුව දුම්රිය ගමන් කරන බව නිරීක්ෂණය වෙලා තියෙනවලු. ඒ පිරිසේ මේ වන විට ඒ පිරිස 20,000 60,000
වගේ වෙලා තියෙනවා කියලා තමයි මේ සංගමයේ සඳහන් කරන්නේ. කොමිට ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූපසිංහගේ උපදෙස් මත දුම්රිය දෙපාර්තමේන්තුව මගින් වෙබ් පිටුවක් හඳුන්වලා දීලා ඒ හරහා ඔන්ලයින් ක්‍රමයට ටිකට් මිලදී ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙන ගිය සතියේ. එතකොට ඒ අනුව ඕනෑම මගියෙක්ට කිසිම අපහසුතාවයක් නැතුව ඔන්ලයින් පේමෙන්ට් එක කරලා ඒගොල්ලන්ට ප්‍රවේශ පත්‍රයක් වෙන් කරගන්න පුළුවන්. මේ එතකොට ඒගොල්ලෝ කියන එකක් තමයි වෘත්තීය මේ වෘත්තීය සමිතිය කියන එක තමයි මේ ක්‍රියාපිළිවෙත හොඳයි. හැබැයි මුලින්ම කරන්න ඕනේ මූලික සම්පත් සැලසීමකින් තොරව මුලින්ම සිදු කළ යුතු මූලික සම්පත් සැලසීමකින් තොරව අවසානයේදී කළ යුත්ත ප්‍රථමයෙන්ම කරලා තියෙනවා කියලා තමයි මේගොල්ලෝ සඳහන් කරන්නේ. අඳුන්වා දීලා තියෙන ක්‍රමවේදයේ අඩුපාඩු ගොඩාක් තියෙනවලු. සංඥා සම්බන්ධතාවයන් විටින් විට අඩාල වෙනවලු. මගීන්ට පිටවීමට හා දුම්රිය ස්ථාන වෙත ඇතුළු වෙන්න වෙනම ගේට්ටුවක් ස්ථාපිත කරන්න තාම පියවරක් කරන්නේ නැහැලු. ඉතින් මේ දේවල් මුලින් කරලා මේ විදිහට ඔන්ලයින් ඕකේ මෙහෙම එකක් තියෙනවා මං කියාගෙන යන්නේ මට අහන්න හම්බෙච්ච එකක්. සමහර අය ඔය විශේෂයෙන්ම ෆස්ට් ක්ලාස් එකේ ටිකට් 40-50ක් තියෙනවනම් මේ ඔන්ලයින් ගන්න තිබ්බත් කලින්ම බුක් කරගන්නවලු ටිකට් 40-50 දාපු ගම. හරි. ඒක බ්ලැක් මාකට් එකේ විකුණන්න බලාගෙන. ඒ කියන්නේ ඔය සිස්ටම් එකක් හදන එක ඕකට ඔය ඔය එක එක කතන්දර කියලා විරෝධය දක්වන්නේ ඒකේ බෙනිෆිට් නැති වෙන අය. ඔව්. කොහෙන් හරි පටන් ගන්න එපැයි මමත් කියන්නේ ඒකයි. නෑ අනික ඒක ඕක සෑහෙන්න මගී ජනතාවගේ පැසසුමට ලක් වෙලා තිබ්බා. ඒ කියන්නේ සම ගොඩක් අයට අර ඔෆිස් රෂ් එකේ හරි ඔෆිස් එකට යන්න බලාගෙන හරි එනකොට නැත්තම් කොහේ හරි යන්න එනකොට අන්තිම මොහොතේ ඇවිල්ලා ටිකට් පෝලිමින් ඉන්නකොට කෝච්චිය යනවා. ඔව්. ඒක සෑහෙන්න මග ඇරලා තිබ්බා. කොල්ල දාලා තිබ්බා අන්තිම විනාඩි දෙකේ මම ආවේ. කිසි ප්‍රශ්නයක් නැතුව ආවා. සමහර වෙලාවට මල මෙහෙම වෙනවා. ඒ කියන්නේ මොකක්ද ඒකේ අවුල කියලා කියන්නේ? ඒ කියලා මෙහෙම 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 අඩුපාඩු ගොඩක් තියෙනවා කියලා කියන්නේ. මේ ඊ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන්න ස්කෑන් කරන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර දුම්රිය ස්ථාන වෙත දීලා නැහැ. එතකොට නිසි ක්‍රමවේදයකින් මේ ප්‍රවේශ පත්‍ර තියෙන මගීන්ට දැන් මේවා ඉල්ලගත්ත හැකනේ. ඒවනේ ඉල්ලන්න ඕනේ. ඉල්ලන්න ඕනේ ඒවනේ. එතකොට ඒක හරි නැහැ කියලා කියන්නේ අනේ අපිට මේ ස්කෑනර්ස් නැහැ කියලා කිව්වනම් හරි. හරි දැන් එතකොට මේගොල්ලෝ නම්බර් එකක් ඉදිරියට කියලා තියෙනවනේ ඉස්සර 20000ක් හොරෙන් ගියා. එතකොට ඒක ඒ 20000 අඩු කරගන්න මොකුත් කරලත් නැහැ මේගොල්ලෝ. ඒ කියන්නේ එච්චර කල්. ඒගොල්ලන්ට ඔය මොකුත් නැතුව ඒගොල්ලොන්ගේ අතේ වැඩේ තියෙන කාලෙත් 20000ක් ගිහිල්ලානේ. ඒක ගැන කතා කරන්නේ ඔය අර හසාගේ අලුවෙද්ද කොහෙද පන්ද මට කියපු එකක් තියෙනවා. කියන්නේ පොර ටිකට් ගන්නෙම නැහැ කිව්වා. මතකද ඒ කතාව? DD එකෙම කිව්වා. ඕ ගෙවන ගාන ටිකට් ගන්නෙම නැහැ. ටිකට් ගන්න නැහැ. කියන්නේ මම ඔය කියන විදිහට ටිකට් චෙක් කරනවා නම් ඔය ඔය ෆ්‍රීකවන්සි එකේ මේ ෆ්‍රීකවන්සි එකේ චෙක් කරනවා නම් ඒ අවුරුද්දට එක සැරයක් විතර අහු වෙනවලු. ඔය චෙක් මම දඩේ ගෙවනවා. ඒක ලාභයි. ඒක ලාභයි. අවුරුද්දෙම ටිකට් අරගෙන යන ගානට ඉතාලම ලාභයි. එකපාරක් දෙපාරක් අහුවලා ගණන් ගන්න කියලා ඉතින් ඒක යා කියලා තේරුති. මේ ක්‍රමවේදය නිසා කාර්යාල දුම්රියවල පරීක්ෂා කිරීමේ ගැටලුවක් තියෙනවා. මහනුවර ඉඳලා කොළඹ යන දුම්රිය මගේකුට පොල්ගහවෙලින් ඊ ප්‍රවේශ පත්‍රයක් මිලදීගෙන පැමිණිය හැකිවීමෙන් වංචනික ක්‍රියාවන්ට ඉඩකඩ විවර වැඩිපුර විවරලා අනේ ඉන්න මෙයා ඉන්න මේ හරි මෙහෙමයි මොකක් හරි එකක් පටන් ගත්තාම තමයි ඒක අඩුපාඩු හදාගෙන යන්නේ. එතකොටයි හදන්න ඕනේ. දැන් ඉතින් ඒ අඩුපාඩු හදන්නකො ඔයාලට පේනවනะ. ඔව්. ඒකට උත්තරයක් නෑ බ්‍රෝ. නෑ ඉතින් දැන් අඩුපාඩුවත් ඔහොම තමයි නේ මොන හරි වැඩක් ඉම්ප්ලිමන්ට් කරනෝ නේද? එහෙමනේ වැඩේ වෙන්නේ. අනික ඔය ඔය කතා කරන්නේ නොකරෙන්නම. ඔව් මේ 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 වැඩේ ඒගොල්ලන්ට සෙට් නෑ. එක්කෝ ඒගොල්ලොන්ගේ අනුදැනුමක් නැහැ. එක්කෝ ඒගොල්ලොන්ට කොමිස් එකක් නැහැ. ඒගොල්ලොන්ට ගතමනාවක් වාසියක් නැහැ. වාසියක් නැත්නම් මොකද කරන්නේ? බකට්. කෙලිම බකට් එක මේක වහලා දාන්න ඕනේ. මේක සිද්මේ කර මේ වෙන්නේ නැති වැඩක්. ඔව්. මේ ඔය වගේම තව එකක් තියෙනවා පොඩි මේ මේ අර WhatsApp group වල වේගෙන් ෂෙයා වෙන ෆේක් මැසේජ් එකක් තියෙනවා. ඒ තමයි key points from JVP එක. ගොඩාක් අය මැනිෆෙස්ටෝ කියවන්නේ නැහනේ. දැන් අන්තික JVP එක තමයි දිගම එක. පිටු 233ක් තියෙනවා. අනිත් ඒවා පිටු 40යි 50යි. කොටම එකද රිලීස් වෙලා නේ? කොහෙද? නාමල්ද? පිටු පහද? පිටු කීපයයි තියෙන්නේ කොටම එක කියලා දාලා තියෙනවා. එතකොට key point from manifesto කියලා එකක් ෂෙයා වෙනවා. Nationalize all utilities and nationalize all utilities and ancillary businesses ani man bike harita kiwa danne overseas travels and holidays ban any travel will require government approval for prior to leaving country ehema yoko hewat tibunne no travel of citizens for education or health ekat ehema ekak tibunne private hospital to have 50% government direct and 50% shares with government ehema ekak tibunne import restriction එහෙම එකක් තිබුණේ නැහැ.
ෆුවල් කෝට සිස්ටම් තිබුන්නේ ප්‍රොපර් ටැක්ස් 3% ඔන් සෙකන් ප්‍රොපර්ටි වැලි ොන්ඩි එහෙම එකක් මට මතකන කන්ඩමිනියම් ඕනර්ස් ටු පේ ඇඩිෂනල් ටැක්සස් ඔන් කොන්ඩෝස් එහෙම එකක් තිබුණෙත් නෑ. එනි ඩිපොසිට්ස් ඔන් 120 million will be national nice government ඔහොම එකක් තිබුණෙත් නෑ. ඉතින් මේකේ තියෙනවා තව ඊපස්සේ ඕන් ඔෆ් වෙහිකල්ස් මෝ දැන් owner of vehicles of more than one will be charged extra levy ehema ekak thibunath ne sme will turn over 25 million will be nationalized ehema ekak thibunath ne me tiyak yani mehema ekak atharata de manifesto ge thibunne me tiyak ne ara far right ekaka attitude ekak thamai me liyela thiyenne far right sala oy parane wage oy ohoma ekak thiyenne ne onna wage message circulate wenawa me මේ මැනිෆෙස්ටෝ එකේ එහෙම එකක් තිබුණේ නැහැ. ඒකත් කියන්න ඕනේ ෆැක්ට් චෙක් එකක් විදිහට. මොකද මේක WhatsApp එකේ ෂෙයා වෙන හින්දා එළියේ මේ වෙන්නේ නැහැ. අර ෂෙයා මිනි ටයිම් කියලා වැටෙන්නේ. එහෙම එකක් මං හිතන්නේ තින් අර මේවා කොහොමත් මේ කාලේ සෑහෙන ෆේක් නිවුස් එහෙට මෙහෙට යනවා. බලන කට්ටිය ඉතින් පොඩ්ඩක් ඔව් අර අපි ඒක තමයි පොඩ්ඩක් අවදන්. ඒ වගේම තව ෆේක් නිවුස් එකක් තියෙනවා. තව නිවුස් එකක් තියෙනවා ෆැක්ට් චෙක් කරන්න ඕන එකක්. මේ ඇත්තට මේ වීඩියෝ එකක් මම කරේ. වීඩියෝ එකක් ඕ. මේ වොක්සගන් යන තාමත් කතා බහක් යනව නේද? ඔව්. මේ My name is Jürgen Mohat. I served as ambassador to Sri Lanka from the years 2012 to summer 2016. It was my mission to support German business and German investment interests in Sri Lanka. During those years, I also supported the interest of Volkswagen to set up an assembly plant in Sri Lanka. I still recall a meeting with a former government in 2014 where representatives of Volkswagen were here as a Ministry of Finance to negotiate and to put on the table again an offer to assemble cars in Sri Lanka. This did not work out for the time being, and after the change of the government, I contacted the new government and on behalf of Volkswagen in order to pursue this interest of the Volkswagen company in Germany. I went to see the then time Deputy Minister of Economic Affairs and who was welcoming this initiative. In the coming months, the local representative of Volkswagen went back and forth to Germany to negotiate between Volkswagen and the government of Sri Lanka the details of such a plan. However, in summer 2015, Volkswagen ran internationally in some problems which forced them to reconsider their plans of investment. එකෙන ඇත්තටම Volkswagen සම්බන්ධයෙන් serious dialogue එකක් තිබිලා තියෙනවා. ඒක ඒගොල්ලෝගේ ඔව් German ambassador මේ කියන්නේ හිටපු ambassador ඔය කියන්නේ මේ එකත් කියන්නේ මං කියන්නේ මේ වෙලාවේ ඔය මං දැක්කයි දායි මං මේක ගත්තෙම මේ මම මේකට කතා කරා අර මේ NPP එක මේකෙදි ස්ලයිඩ් එකක් පාවිච්චි කරානේ. ඔය දැක්කද ඒක? මේ ඩිබේට් එකේදි මේ කොහෙද චේම්බර් ඔෆ් කොමර්ස් කරපු එකේ ස්ලයිඩ් එකක් පාවිච්චි කරා. තනිකර ස්ලයිඩ් එකේ කියන්නේ ටාගටඩ් හර්ෂට ගහන්නම තමයි ටාගට් කරලා තිබ්බේ. හරිද? ඊට පස්සේ මම ඇත්තට මේකට මම කතා කරා. මම කතා කරලා මේකේ විස්තර අහපුවාම තමයි කිව්වේ දැන් ඇත්තට මෙහෙම එකක් වුණා. ඉතින් දැන් මම කොච්චර කවත් මේක අහන්නේ නැහැ. මේ ඔන්න මං ඇම්බසඩර් මේක සම්බන්ධයෙන් කියනවා මෙන්න මේකේ MOU එකේ ડોකියුමන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ බැංක් ඒගොල්ලෝගේ අර ඔක්කොම වාහන රිකෝල් කරානේ ඒක. එහෙම එකක් ඇත්තටම ගිහිල්ලා තියෙනවා. ගියා එහෙම ප්‍රොසෙස් එකක්. නමුත් ඒක සක්සීඩ් වුනේ නැත්තේ ඔන්න ඔය හේතුව උඩ. ඒ කියන්නේ ඩිස්කෂන් එක එන්න තිබුණා. ඩිස්කෂන් එක ඇත්ත. ඒ කියන්නේ ඒ ඉච්චර කන්ෆිඩන්ට් කියන්නේ ඒ ඩිස්කෂන් එක ඇත්තටම ගියපු එකක්. ඉතින් එහෙම ඩිස්කෂන් එකක් යනකොට ඕන කෙනෙක් කියනවනේ. ඒක තමයි උනේ කියලා කියන්නේ. කිව්වේ ඒ කියන්නේ අර අර අපි දැන් උතර ගොඩක් වෙලාවට මං කියන්නේ හරි ආයුධ වලින් ගහමරා ගත්ත නම් පොලිටික්ස් මීට වඩා ලස්සනයි. ඔව් නේද? මං කියන්නේ අරයට බිලෝ ද බෙල්ට් ගහන්න ඕන හින්දා ඕන එකක් පාවිච්චි කරනවා නම් මං කියන්නේ දැන් NPP කියන්නේ දේශපාලන සංස්කෘතිය අලුත් කරන්නනේ. වෙනස් කරන්නනේ. එතකොට ඔව් වෙනස් කරන්න නම් ඒගොල්ලෝ වඩා අයිඩියල් කියන්නේ හරි ආයුධ වලින් දේශපාලන ගහමරා ගැනීම අපිට එන අත. එහෙම නැත්නම් අතින් පයින් ගහගන්න. ඔව් ඊට පස්සේ ඒක අර වගේ වේලුකුමාර සටන. එතකොට මං කියති මං හිතන්නේ අර දැන් ගොඩක් වෙලාවට අපි මේ තොරතුරු මං කියන අපිත් වැරදි තොරතුරු කියලා ඇති. අපි වැරදි තොරතුරු කියවෙන ඕන වෙලාවක ඒකේ වැරද්ද බාරගන්න සූදානම්. ඒක නිවැරදි කිරීම අපිට තියාගන්න. මං කියන්නේ
මේ සමහර දේවල් තියෙනවා අර පොලිටිකලි පාවිච්චි කරාට පස්සේ ඒක අපව ඒගොල්ලන්ටත් හරවන්න බැරි ලෙවල් එකේ. ඉතින් මං කියන්නේ නේද? ජොන්ඩා හොඳ දිහාව ගියා නම් හොඳයි වැඩේ. වෙනස් කරන්න නම්. ඔව් වෙනස් කරන්න. මේ අජිත් දේවල් දේවල් නේද මං හරි නම කොනේද? ඔව්. දේවල්. දේවල් ආවනේ. ඔව්. මං හිතන්නේ අනුරත් එකත් හමුවක් තිබ්බා. තියෙනවා. එයා මෙන්න මෙහෙම කියනවා බ්‍රෝ. එයා දවස් දෙකක නිල සංචාරයක් සඳහා තමයි ලංකාවට ආවේ. ඉන්දියා රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දේවල්. එයා බ්‍රහස්පතින්දා ආවේ පහුගියදා. ඒ උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ ජාතික දේශපාලන පක්ෂ නායකින් හමු වෙන තමයි ඇත්තටම එයා විශේෂයෙන්ම ආවේ. මේකට ද්‍රවිඩ ජාතික සන්ධානයේ සුමන්දිරන්, එස් ශ්‍රීධරන්, ටෙලෝ සංවිධානයේ සෙල්වම්, ප්ලොට් සංවිධානයේ ඩී සිද්ධාර්ථන්, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ එස් කජේන්ද්‍ර කියන පිරිස හම්බෙලා තිබ්බා. විශේෂයෙන්ම ද්‍රවිඩ ජනතාව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය වර්ජනය කරන්න ඕනි වගේ එකක් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ ඉදිරිපත් කරලා තිබුණා. හැබැයි ෆෙඩරල් ව්‍යූහයක් ඇතුලේ බලය බෙදා හැරීමට අදාළව යෝජනා ඉදිරිපත් කරනවා නම් එහෙම යෝජනාවක් ඉදිරිපත් කරන අපේක්ෂකයෙකුට ඒගොල්ලොන්ගේ සහයෝගය ලබා දෙනවා කියන එක මත තමයි සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ මේක කියලා තිබෙන. ඒක ඒගොල්ලෝ දෙමළ මිනිස්සුන්ට කියලා තිබ්බා. දෙමළ මේ මිනිස්සුන්ට කියලා තිබ්බා මේ ඒගොල්ලෝ වර්ජනය කරන්න. හැබැයි මේන අපේක්ෂකයා ෆෙඩරල් ව්‍යූහයක් තුළ බලය බෙදා හරිනවා කියලා එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හරි මකරයා වේදිකාවක කියනවා නම් අපි ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. තුනේම තියෙනවා. හරිද? ඔව්. තුනේම තියෙනවා. රනිල්ගේ හොඳටම කියලා. රනිල්ගේක එකෙන් රනිල්ගේ තනි පිටුවක් හරියටම තියෙනවා උතුරු නැගෙනහිර ගැන. ඒක සොලිඩ් වෙන මුකුත් නැහැ කිය ඒක තියෙනවා හරියට. හැබැයි මේකෙදි අජිත් දේවල් දොවල් කියපු එකක් තමයි දෙමළ ජනතාවගේ කිසිම ඡන්දයක් කරුණා කරලා අපතේ යවන්න එපා. ඒ කියන්නේ අරයට දෙන්න එපා කියලා කියන්නේ. පොදු අපේක්ෂකයට දෙන්න එපා කියලා කියන්නේ. පොදු අපේක්ෂකයට දෙන්න එපා කියලා කියන්නේ ඒ කියන්නේ. ඔව් එතන මම හිතන්නේ අතර පොඩි කන්ෆ්ලික්ට් එකක් පේන මානේ තියෙනවා. මම දන්නේ මේක මම හරිද වැරදිද කියන්නේ. ඒ තමයි ඉන්දියන් සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එක සහ ඒගොල්ලෝගේ මේ දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත රජයත් එක්ක තියෙන කන්ෆ්ලික්ට් එක උතනත් පේනවා. එතකොට ප්‍රාන්ත රජය තමයි දැන් සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකට තමයි ඔය කතා ඔය සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකේ මැසේජ් එක. ප්‍රාන්ත රජය සමහර ලාවට සපෝට් කරන්න පුළුවන් මම දන්නේ නැහැ ඔය පොදු අපේක්ෂකයාට. රයිට්. හැබැයි පොදු අපේක්ෂකයා බොහෝ විට ඉදිරි දින කීපය තුළදී එතනත් බලන්න පුළුවන් කවුද එතන මෝස්ට් පවර්ෆුල් කියලා. එතන බලා ගන්න පුළුවන්. එහෙනම් කොහොමත් ඒ තියෙන කන්ෆ්ලික්ට් එක හැමතිම තියෙන කන්ෆ්ලික්ට් එක නිසාම උතුරු නැගෙනහිර මේ කියන්නේ පක්ෂ TN එක තුනට විතර කැඩලා තියෙනවා. පොඩි ප්‍රමාණයක් JVP එකටත් තියෙනවා. සීට 10ක් 15ක්. හැබැයි TN එක කැඩුනට මං හිතන්නේ අර ඒක ඡන්දපදනම විදිහට ගත්තාම අර පොඩි පක්ෂ ගොඩාක් උතුරේ තියෙනවනේ ක්‍රියාත්මක වෙනවනේ ටෙලෝ එක ප්ලොට් එක. එතකොට කවුද ඔය සුමන්දිරන් ලගේ අරසු කච්චි. ඒකනේ ඒක ඇතුලේ තව පක්ෂ තියෙනවනේ මේ දෙමළ ජාතික සන්ධානය ඇතුලේ. ඒකෙත් සමහර ඒවා මේ වෙනකොටත් රනිල්ට සහයෝගය දීලා තියෙනවා. එතකොට ඔය ඩග්ලස් දේවානන්දගේ පක්ෂය එහෙම රනිල්ට සහයෝගය දීලා තියෙනවා. එහෙම ගියපුවාම මේ වෙලාවේ උතුරේ අර ගිය පාරකට සාපේක්ෂව බැලුවොත් ඡන්ද විදියට බැලුවොත් එහෙම රනිල් වික්‍රමසිංහට පොඩි chance තියෙනවා. chance එකක් තියෙනවා. උතුරු chance එකක් තියෙනවා. ඉතුරු ටික කොහෙට යයිද කියන එක තමයි මේ පාර උතුර අර ඔයා කිව්වා වගේ පැහැදිලිව තුනකට කැඩෙයි. ඒකෙන් අර කාටවත් වාසියක් වෙන්නේ නැති තැනකට යන්න තමයි වැඩි ඉඩ තියෙන්නේ. මේ වීඩියෝ එකක් දාලා තියෙනවා C news එක ගහලා තියෙන්නේ. ආයි මේ ඔබ දැක්කද? පරණකදද මම කරේ. ඒක ඇත්තටම දිනේ මේ පරණකව සඳහන් වෙන්නේ නැහැ. පොඩ බලන්න දාන්නද? දාන්න මූණවල් බලපුවාම නම් අලුත් රනිල් ඉන්නේ. අලුත් රනිල් ඒක තමයි. ෆොටෝ සුද් ගන්නවා නේද? නෑ මේ අද එකක්. ෂුවර්. අද එකක් අද නිකුත් කරලා තියෙනවා. දිගාර දිගටම ගත්තා. ඒක
මොකක්ද කියන්නේ එන්පීපී කතාවන්නේ කියන්නේ? ඔ මේ පෙනුම නම් අලුත් එකක් තමයි. ආ පර්මිට් අසම් කරන්න දෙන්නේ. පර්මිට් එක අසම් කරලා දෙන්න කියලා කියන්නේ වාහන පර්මිට්. වාහන පර්මිට් එක. තාම ඒක රන්නේ ලතේ තියාගෙන ඉන්නේ නේ. අපි කිව්වේ. අපි කිව්වේ. ඔය වාහන පර්මිට් එකේ සුවඳ? ඔය සුවඳ ටිව කරන්න. කර කර. තව සතියයි සතියන්නේ. ඒක පරණ එකක්ද මේ? නෑ නෑ මේකක්ද අලුත් එකක්. ෂුවර්. නෑ නිවුස් එක අද තමයි දාලා තියෙන්නේ. ඔය වීඩියෝ එක එළියට ඇවිත් ඉන්නේ අද. හැබැයි අද දාද නිවුස් එක ඇවිල්ලා. වීඩියෝ එක කවද එකක්ද කියලා ලීක් කතාවක් තමයි කියන්නේ. ඔව් වීඩියෝ එක කවද එකක්ද කියලා තාම මේ කොහමරිද එහෙම එහෙම වීඩියෝ එක යාලා ඉන්නවනේ නේද? ඉන්නවා. ඒකේ පේනවනේ කතා කරන විදිහ එහෙම නේද? මිට් එක දෙන්න සර් මොනවද සර් වගේ එකක් නේද? මේ ඇයි සර් සර් කියන්නේ රණී සීය කියන තිබ්බන්නේ. ඔව් නේද? ඒ දිගාවේ කියන්නේ එහෙම. සීයේ දෙන්නකෝ එහෙම අර නේ එහෙමනේ අර රනිල් සීයා මරික්කාර ඒවට තමයි පොලිටික්ස් කියන්නේ අනේ ඔයාලා නෝදන්න අපිට කියලා කියන්නේ අපිට නොතේරෙන පොලිටික්ස් ඒවා පොලිටික්ස් උයි රංගපෑම අතර තියෙන වෙනස කෙස් ගහකද තියෙන නේද කෙස් ගහකවත් නැහැ අසා කියන්නේ කිසි වෙනසක් නැහැ හොඳම නළුවා ඉන්නේ එතන ඕනේ කිසිම වෙනසක් නැහැ දැන් ඒක කොහොම කියලා ඇවිල්ලා දැන් අපි හිතමු අද එකක් කියලා අද හවස මරික්කාර ස්ටේජ් එකට නැංගුත් කතා කරන්නේ ඔහොම නෙමෙයි නෑනේ රනිල්ට තියෙන කොහොම මේව කරලා අපේ හිටපු නායකයා තමයි අපි එහෙම නෑ මේම නේ කියලා මේ තව නිවුස් එකක් මගින් පොසිටිව් නිවුස් එකක් තියෙනවා අපි මේ ගැන මීට කලින් කතා කරා කතරගම කපුවන්ට නොදී ගිනුමට දැමූ සල්ලි වලින් පිළිකා රෝහලේ අමාරුයි කතරගම කපුවන්ට නොදී ගිනුමට දැමූ සල්ලි වලින් පිළිකා රෝහලට මහ ගොඩනැගිල්ල ඉදිකර අවසන් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහලේ මහල් හතරකින් යුතුව ඉදිකරනු පාට්ටු සංකීර්ණයේ හෙට පෙරවරු 8:30ට විවෘත කිරීමට නියමිත බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිශාන් ගුණසේකර මහතා පැවසීය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සමුදාගතයෙන් තමයි ඉදි වෙලා තියෙන්නේ රුපියල් මිලියන 160කට අධික මුදලක් වැය වෙලා තියෙනවා ඒ වගේම ඉදිරියේදී මහල් 7කින් යුක්ත ඇඳන් 500කින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකරන්නත් සැලසුම් කරලා තියෙනවා ඒක අවුරුද්දකින් හදලා ඉවර කරනවා කියලා තමයි බස්නායක නිලමේ කියලා තියෙන්නේ මේ අර පහුගිය දවස්වල කපුවේ බස්නායක නිලමේ අතර ඇති වෙච්ච ගැටනේ කන්ෆ්ලික්ට් එක ප්‍රතිපල හොඳයිනේ ඔව් මේ අනේ කෙනෙක් අපේ මේ පේට්‍රියන් මට වැරදිලා කියලා දෙනවා ෆා රයිට් කියලා කියන්නේ ෆා ලෙෆ්ට් ඈ ෆා ලෙෆ්ට් එක ඕනේ එතකොට බ්‍රූන එතකොට ඊ ටිකට්ස් වලට නැද්ද ටෙස්ටඩ් ඇන් ප්‍රූවන් මොඩල්ස් මොකෝ නැත්තේ ඕන තරම් තියනවානේ ඔව් ඕන තරම් තියනවා ලංකාවට අලුත් ඔව් ඒ ඕක ඕකේ ඒක ඉච්චර දෙයක් නැහැ ඉතින් ওই ප්‍රොසෙස් එකේ යන ගමන් ওই අඩුපාඩු ටික වහගන්න බග්ස් ටික ෆික්ස් කරගන්න තියෙන්නේ මේ ආයි වෙරිටි රිසර්ච් එක මෙන්න මෙහෙම මේ එකක් කියනවා ඒ තමයි විදේශ ණය ආධාර යටතේ දියත් කර තිබෙන ව්‍යාපෘති පිළිබඳ රජයේ විනිවිදභාවයේ ඉතාම අඩුයි කියලා තමයි අද හෙඩ්ලයින් නිවුස් වාර්තා කරන්නේ විශේෂයෙන්ම විදේශ ණය ආධාර මත දියත් කරලා තියෙන ඇමරිකානු ඩොලර් ලක්ෂයකට වඩා වැඩි වටිනාකමකින් යුතු ව්‍යාපෘති සම්බන්ධ සෑම තොරතුරක්ම පොදු ඔන්ලයින් වේදිකාවක හෙළිකළ යුතු බවට නිර්දේශයක් IMF එක රජයට දීලා තියෙනවා. හැබැයි අවශ්‍ය තොරතුරු එබඳු පොදු වේදිකාවක හෙළිදරව් කිරීමට රජයේ විශාල මැලිකමක් දක්වනවා කියලා තමයි කියන්නේ. වෙරිටේ කියන ආකාරයට 2024 අවුරුද්දේදී දියත් කරලා තිබෙන මේ වගේ ව්‍යාපෘති වලින් රජයේ තොරතුරු හෙළි කරලා තියෙන 40%කටත් වගේ ප්‍රතිශතයක ප්‍රමාණය. ඉතින් රජයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිද්ධවන දූෂණගෙන් බහුතර සිද්ධවන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ප්‍රොකියුමන්ට් වලදී. අර ඔයා නේද බ්‍රූ කියන්නේ හරියට ප්‍රොකියුමන්ට් කරොත් 70%ක රාජ්‍ය වේදම අඩු කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා කියලා ඉතින් මම නෙමෙයි කියන්නේ එක්ස්පර්ට්ලා. ප්‍රොකියුමන්ට් එක්ස්පර්ට්ලා. ප්‍රසම්පාදනයේට අදාළ සෑම විස්තරයක්ම පොදු. ඒ කියන්නේ මිනිස්සුන්ට ප්‍රොකියුමන්ට් ට්‍රාන්ස් මොකද මේ ට්‍රාන්ස්පරන්ට් විනිවිද කරන එක මහ ලොකු අමාරු වැඩක් නෙවෙයි. ඒකට ඇත්තට මේ ආණ්ඩුව නෙමෙයි. මම කියන්නේ ඇත්තට මේ රට මේ ගානට හරි තියෙන්නේ. මම ওই ගොඩක් අය මේ විදේශ රටවල් වලට අර හිමිට මෙහෙට බැන්නට
සම්පූර්ණ ඒ වගේ දේවල් මොකද හේතුව ඒ මිනිස්සු තමයි සල්ලි දෙන්නේ එක එක වැඩවලට. එතකොට ඒ මිනිස්සුන්ට ඕනේ ට්‍රාන්ස්පරන්සි. ඒ හින්දා ඒ මිනිස්සුම ආයි සල්ලි වියදම් කරලා රජ්‍ය ආයතනවල ඒ ප්‍රොසෙස් එක හදනවා. promise.lk කියලා සයිට් එකක් හදලා තිනවා. ඒක හදලා තිනවා ඔය ටිකට්. ඉතින් ඒක අප්ඩේට් කරන්නයි කියන්නේ. දැන් ගිහිල්ලා බලන්න කොච්චර يعني ප්‍රොකියුමන්ට් අප්ඩේට් කරන්න තියෙන එකක් ට්‍රාන්ස්පරන්සි වලට හදපු එක. ඒක දැන් නම් ටිකක් ආයේ හලුතෙන් ඔය අපි දවස් දෙකක් කතා කරා කියන හදුවා කියලා වගේ කතාවක් තිබුණා. නමුත් ඉතින් ඒ කියන්නේ ඒවත් foreign funded project. අපිට තියෙන විශේෂ අවශ්‍යතාව සහිත රජයක් නේද? ඇත්තටම. ඔව්. ඇත්තටම. තේරෙන්නේ නැහැ. එහෙනම් කවුරු හරි කරවන්න ඕනේ. يعني කවුරු හරි කියන්නේ ඔය දැන් මම පරණ වීඩියෝස් ටිකක් බලනකොට මට හවුන මේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියලා. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියලා නිතර කියනවා ඒ කාලේ. මේ මම පොඩ පරණ කට්ටියක්. හරිද? ඇත්තටම මේ ඒ පිටරට ඉන්න මිනිස්සු يعني පිටරටවල් ටික ලංකාවේ සමහර වෙලාවට ට්‍රාන්ස්පරන්සි වලට ඔය කරපු ප්‍රොජෙක්ට් එක සහ හියුමන් රයිට්ස් වලට කරන වැඩ ටික නැවැත්තුවා නම් මරු වෙන්නත් ගියා අපි. ඔව්. මරේ මරු වෙන්න ගියා. නෑ අනිත් එක අපේ මෙහි ඉලෙක්ෂන් එකක් වුණත් ඇත්තටම නැත්තම් ප්‍රයා විදිහට සාධාරණ තියන්නේ අර වෙන රටවල් වලින් ඉන්න නිරීක්ෂකයෝ ඉන්න. මේ දවස්වල මේ මම හිතන්නේ UN European Union එකයි ඒගොල්ලෝ ඇවිල්ලා බලන හින්දා ඒගොල්ලෝ රිපෝර්ට්ස් වල ලියන හින්දා තමයි මේ ඇත්තටම අපි මේ විදිහන රිපෝට් වල ලියලා අපිට එක එක පොඩි සජෙෂන්ස් දෙනවා. සජෙෂන් දීලා නිකන් ඉන්නේ නැහැ. ෆන්ඩ්ස් උත් දෙනවා. ඔව්. හොඳට චුට්ටක් හැසිරුණොත්. ඔව්. ඒක දැන් නැහැ කියලා බලන්න. ඒ හින්දා තමයි මේ ඡන්දයක් කර මෙහෙම තියාගන්න පුළුවන්කම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සර එතකොට හිතාගන්න පුළුවන් ලෙවල් එක. ඔව්. ඒ ලෙවල් එකෙන්ම තමයි අදටත් තියෙන්නේ. ඒ ලංකාව ප්‍රෝග්‍රෙසිව් වෙන්නේ ප්‍රෝග්‍රෙසිව් වෙලා තියෙන්නේ මේ බලෙන් මේ වෙලාවේ කන්නේ බොන්නේ පිටරටින්. මං කියන්නේ පිටරට තියෙන ඒගොල්ලෝගේ ස්ට්‍රින්ග්ස් ටික කැපුණොත් මේ වැඩේ වෙන්නේ නැහැ. ඔව්. ඉතින් ඔය අපි වැලියුස් කියන්නේ අපි තාම මේ ගහෙන් බහපු කොහොමද මොකද? අන්න එහෙම පොඩි ප්‍රශ්නෙක ඉන්නේ. අපි කැමති නැහැ. ඔය ඔය මංජුයි නිතරම කියන කතාවක් තියෙන කියන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙලා තියෙන්නේ මේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදයෙන්ද නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවට ඒකට ඕන කරන ඒ රටවල් ටික මේක ගැන හගහගෙන ඉන්නේ හින්දා. එහෙමනේ ඉතින් මෙහෙ ගුරුවරුන්ට ගහනකොට ටිකට් වලට ගහනකොට පාර්ලිමේන්තුවේ කතා කරුවේ ඒගොල්ලෝගේ අයිතිවාසිකම් උල්ලංඝනය කියලා. ඔය ගහනක හින්දා හරිය අපිට මේ හරියටම මොනවාද මොකද්ද? GSP Plus නැති වෙයි. GSP Plus නැති වෙයි කියලා. ඇත්තටම ඉතින් අපි ඇත්තට එහෙම තමයි අපි බේරිලා ඉන්නේ. අපි බේරිලා ඉන්නේ. මානව හිමිකම් එහෙම රකින්නේ මොකක් හරි එකක් කැපේ කියලා. ඒක හරියට අර ඉස්සර මහින්ද රාජපක්ෂගේ කාලේ සම්මුර්ධිය කැපේ කියලා රැසිංගල්ට යනවා. අන්න හරියෝ. ඇත්තටම. අන්න ඒ වගේ. එනේ අපිව ජාත්‍යන්තර මට්ටමේ සම්මුර්ධිය තියෙනවා ඔයගලන්ට. අපිව සම්මුර්ධි කාඩ් එක පෙන්නලා තමයි අපේ වැඩ ටික කරවන්නේ. අනික ඒකත් මේ ඒගොල්ලන්ට දැන් කට්ටිය හිතන් ඉන්නේ ඒව කරලා ඒ කට්ටියට එක එක ප්‍රයෝජන ගන්නේ නැහැ. මේ අපිව ට්‍රැක් එකේ තියලා අපිව පොඩ්ඩක් එහෙනම් බරයි අපිව නැත්තම්. මේ බර ගැන කියද්දිත් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ මතක් කරලා තියෙනවා මේ පොඩ අනුරට මතක් කරන්න කියලා හඳුන්නේත් හරි බරයි කියලා කැම්පේන් එක. අපි මේ කිව්ව නේද? ගහට නක් ගන්න කියලා. මං දැන්නම් ගහට මං කිව්වේ. මං දන්නේ මේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන්නේ අනුරට මතක් කරන්න කියලා. ඔව්. ඔන්න අපි නෙමේ අරුන් නොන්න ඔයා. අරුන්. එහෙනම් අපි අදට සමුගමු. අදට සමුගමු. එහෙනම් ජය වේවා. හැමෝටම සුබ දවසක්. මොන හරි කියන්න දෙනවද? මං කියන්නේ. අපි මේ අපේ ಭಾರತගේ තාත්ත නැති වෙලා තියෙනවා. අපි ඒකට ශෝකේ ප්‍රකාශ කරනවා සහ අපි හවසට ඉපැත්ත යනවා. පුළුවන් අය පැතර එන්න. ඔව්. ඕවනේ. පොල් ගහවල නේ. මං ටික දුරකට වලව්වේ පිට වෙන්නේ. මං ආපිට එන්නේ අලියතුම් පෙරටු කරගෙන. මහා වාසල අධිකාරම් කෙනෙක් හැටියට. සිංහල අපිට සිංහල රජෙක් ලැබෙන්න යන්නේ මැනිකේ. උඹලාගේ පියා ස්වාමි පුරුෂ සෝයුරා රාජද්‍රෝහි වීම කාරණා පුට නාත් දුබලා රොඩින්ට පාවා දෙන්න ඇත. අපේ
මන් කරන ලියේ ආඹ නැති තැන මං හිංගලෙක් වුණා. අඩයක්කාරයෙකුතුනා. එන්න බොම රොඩියේ